හරි ආයුබෝවන් පුතේ හැම දිනාටම මම හිතන්නේ මේ පණිවිඩය අපිට පොඩ්ඩක් කලින් කියන්න බැරි වෙච්ච නිසා ළමයි තව ටිකක් වෙලා යයි සම්බන්ධ වෙන්න. හරි එතකන් අපි පාඩම ආරම්භ කරමු. හරි එතකොට එදා අපි නතර කරා සතර කම්මන්ත්‍රණේ නමවෙනි පිටුවේ මුල්ම ඡේදේ. එහෙම නේද පුතේ අපි අවසන් කරේ එදා ප්‍රමෝදය දුව ඔසාර තලතා දේවි කියලා තියෙන එතනින්. ඔව් එතකොට දන්නාසේක් වීනම් පසිදු මැනවේ කීය කියන තැනින් එදා අපි නතර කරා. හරි කවි සදුවක් පැහැනවා නේද? අපි නම් එතන ඉඳන් පටන් අරගෙන කරගෙන යන පාඩම. තලතා දැන් මේ දක්වා කතාව මතකයිනේ. දැන් මේ දක්වා සාමාන්‍ය මම තව පොතෙක් දෙනවා. හරි එතකොට මේ දක්වා අපි කතාව මම යන්තම් බොහෝම සාරාංශයක් විතර බොහෝම කෙටි මම මතක් කරන්නම්. ගිය සතිය අපි කතා කරපු ටිකත් එක්ක අවසාන හරියේදී අපි සාකච්ඡා කරේ අවසාන හරියේදී අපි සාකච්ඡා කරේ අර ගංගාවෙන් එතෙර වෙන්නේ කිය විච්ච එතෙර වෙච්ච මිනිස්සයාට සිද්ධ වෙච්ච හරි අපූර්ව අබැද්දිය ගැන තමයි එදා අපි අවසාන වශයෙන් කතා කරගෙන ගියේ. ඊට පස්සේ මෙයා තමාව ගඟේ ගහගෙන යන්න හදනකොට ගඟේ ගහගෙන යන්න හදනකොට මෙයාව බේරගන්න කෙනෙක් ඉදිරිපත් වුණානේ කොහොම හරි. ඊට පස්සේ ඉදිරිපත් වීමත් එක්ක දරුවනේ මෙයා පොරොන්දුවක් වෙනවා. මෙයා ගාව තිබුණා හාල් මල්ලකුයි කෑම පැකට් එකයි මසුරන් 1000යි. එතකොට ඔන්න ඔය කියන වස්තුන් තුනම යා තියාගෙන මෙයා කිව්වා බැරි වෙලා හයි මාව මාව ගොඩ ගත්තොත් එහෙම නැත්නම් ගහගෙන යන මාව ගඟේ බේර ගත්තොත් මම ඔබට මංගා මේ තියෙන සම්පත් තුනෙන් එකක් उदाऊ प्रश्न उत्तरे मेसेज कल्पना මම දෙන දේවා ගන්න අරගන්න ඕනි. ඒ නිසා මේ මසුරන් මේ හාල්ටි කරගෙන යන්නකෝ. ඊට පස්සේ ගම මොකද කරේ? මේක හරිය ගියේ නෑ. මෙයා ගියා එතනින් එහාට එයාට පිළිසරණක් ගන්න පුළුවන් අය හොයාගෙන මෙයා ගියා අවසානයේ පුතේ රජතුමා ගාවට දක්වා ගියා. රජතුමා ගාවට ගියාට පස්සෙත් මොකද්ද කිව්වේ? මෙයා මේ දෙන දෙයක් අරගෙන යන්නකෝ. දෙන දෙයක් අරගෙන වෙන දෙයක් බලාගෙන පාඩුවේ යන්න කියලා කිව්වා. මේක දිහා බලාගෙන හිටියා චෝදනී බ්‍රහ්මදත්ත රජතුමාගේ 11 වෙනි උපදේශකවරිය හෙවත් මෑණියන් වහන්සේ වෙච්ච තලතා දේවිය. තලතා දේවිය ඊට පස්සේ මේක දිහා බලා ඉඳලා කිව්වා මේක විසඳු කොහෙද වැරදි. කිව්වට පස්සේ චෝදනී බ්‍රහ්මදත්ත රජතුමා අහද්දි කිව්වේ අම්මේ ඉතින් ඔබතුමියට මේකට විසඳන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා නම් ඔබතුමිය විසඳන්නක පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා
දැන් ඔන්න කිව්වරයි. අපි එනවා පුතේ. එතන ඉඳන් තමයි අද අපි පාඩම කතා කරන්න දෙන්නේ. හරි. අපි බලාගෙන යන්න එහෙනම් එතන ඉඳන් කතාවට මොකද වෙන්නේ කියලා. තලතා දේවි යහපත යුක්තිය පසිඳමි කියා. කිව්වා හරි. එහෙනම් මම යුක්තිය කියන්නේ පුතේ සාධාරණයට සාධාරණේ මම ඉෂ්ට කරන්නම් කියලා ඔන්න දැන් පොරොන්දු කරගෙන කියා ඒ දියෙන් යන්නට සිටි පුරුෂයා බනවා. ඒ දියෙන් යන්නට සිටි පුරුෂයා බනවා කියලා කියන පුතේ කතා කරලා. කතා කරලා එහෙම නැත්නම් අමතා මෙසේ එව දරුව තොප අත තුබු සහල් නැලියත් වත්මුල මසු දහසක් තුන පිළිවෙලෙන් බිම තබාල. මොකද කිව්වේ? මෙන්න ඔයා ගාව තියෙනවා හාල් නැලියයි අපි හිතමු හාල් මාල දීක කියලා. උන හාල් ටික ඔබ තමයි දාලා තියෙන්නේ. ඉතින් මෙතන මොකද? මේ ගැටයක් ගහලා තියෙනවා. ඊට පස්සේ මොකද කිව්වේ? ඔන්න බත් පැකට් එක. හරිද? ඔන්න බත් පැකට් එක. බත් පෙට්ටියේ දවස වරගෙන යන්න. ඊට පස්සේ ඔන්න මොකද කළේ? ඔන්න මතුරන් 1000ක්. මතුරන් 1000ක් මල්ලත් ඔන්න හොම තියන්න දුව. හරි. ඊට පස්සේ ළමයි මේ මල තුන මේ බාණ්ඩ තුන පිවිින් තියන්න කියලා කියා පිළිවෙලින්ම තබවා. පිළිවෙලටම තබලා පොදියෙන් යන්නේ මොකට කුමක් කීදේ විතර ඇහුවා. ඔයා මේ පුද්ගලයාට දියෙන් යන්නේ මොකට කුමක් කීදයි මොකද ඇහුවේ? ඇහුවා වතුරේ ගහගෙන යනකොට ඔයා මොකද්ද කිව්වේ? වතුරේ ගහගෙන යන වෙලාවේ මොකද්ද කිව්වේ? විචාර මෙලෙස කීමෙන් කී කල්ලි අනේ දේවයන් මහා දේවින් මහතු මම මෙන්න මේ විදිහට කිව්වේ වතුරේ ගහගෙන යනකොට මට කැමති දෙයක් මම දෙන්නම් කියලා කොරොන්දු වුණා. දින මම මොකක් කිව්වේ නේ? අඳුම තරමේ මසුරන් දහසක් මම දෙනවා කියලා කිව්වේ කියලා දැන් ඔන්න කිව්වා. ඊට පස්සේ ගමන් දේවයන් වහන්සේ කී කල්ලි ඕනේ එසේ වෙනම් තට 20ක් හැරගෙන යවයි කියලා. ඒත් මේ මසුදාම අතට ගෙන ඉක්බිති වූ මද තරක් ඊය කල පිටෝ වූ ගෙන්වා. ඊට පස්සේ මොකද කිව්වේ? හරි අපෝ විසඳුමක් මේක බලන්නකෝ. හරි ප්‍රායෝගිකයි අත්‍තර මේක. අර පුද්ගලයාට කිව්ව මොකද කිව්වේ? හරි. හරි අපි මේක විසඳමුකෝ. දැන් ඔයා කැමති දෙයක් අරගෙන යන්නකෝ එහෙනම්. කියලා දැන් අර කාටද කියන්නේ? කාටද මේ කියන්නේ උතේ? ගංගාවෙන් ඒතර එච්ච පුද්ගලයාට දැන් ඔන්න කිව්වා. ඊට පස්සේ මේ ආදී පාරක් ඉතේ නෑ මොකද උනේ? මේ හාල් මල්ලයි බස් පැකට් එක වැත්තකට දැම්ම මේන්න මේ කියන මසුරන් 1000 අරගෙන දැන් මොකද කරන්නේ? මෙයා දැන් ඔන්න යන්නට යනවා. මං යන්නට යනවා කියලා දැන් මොකද කරන්නේ? අර මසුරන් 1000ක් අරගෙන දැන් ඔන්න පිටත් වෙලා යනවා. ඔහොම පිටත් වෙලා යද්දී මද තැනක් ගියකල මද තැනක් ටික දුරක් ගියාට පස්සේ පුතේ ටික දුරක් ගියාට පස්සේ බිසෝ ඌ ගෙන්නවා. බිසෝ දහස කතා කළා. මෙහෙම මෙහෙම දරුව මසු දහසට තොබට අභිප්‍රාය දැ විතර. ඊට පස්සේ ඇහුවා මේ දරුව ඒ කියන්නේ අර ඒ තියෙන පඬිතුකමත් එක්ක අනිත් අයට ආමන්ත්‍රණය කරන අර ලස්සන වචනයක් දරුව. ඔයා ඇත්තරම මසු දහසට අභිප්‍රාය කැමතිද? ඔයා වෙතරම්ම ඉතාම කැමතිද මසු දහසට? ඊට පස්සේ කිව්වා එසේ කැමැත්තෙමි ඕමේනියන් මහන්ස. එහෙම නැත්නම් ඕ දේවින් මහන්ස මම හරි කැමති. ඊකල දරුව තොප විසින් මින් මට යම කෘතිවේ නම් ඒ දෙමි මෝහට කියලා අද. එතකොට දැන් ඔයා කියලා තියෙන්නේ මෙයාට මම යමකට කැමති නම් ඒ දේ මං ඔයාට දෙනවා කියලා. හරිද? යමක් මට මම කැමති යම දෙයකට මං කැමති නම් ඒ කැමති දේ තමයි මම ඔයාලට දෙන්නේ කියලා දැන් ඔන්න කිව්වලු. මෝහට කියලාද මේ පුද්ගලයාට කියලා තියෙනවනේ. නොකියන ලද්ද දැයි කියා කියලාද දේවයන් වහන්සේ කී කළා? ඇහුවා දැන් ඔයා කිව්වේ බලන්න බර ලස්සන මේ කතාව. ඔයා කිව්වේ ඔයා කැමති දෙයක් මෙයාට දෙනවා කියලාද නැත්නම් ඔයා අකමැති දෙයක් මෙයාට දෙනවා කියලාද කියලා ඇහුවා. ඊට පස්සේ මෙයා එකපාරටම කිව්වා කියලා ලද්ද දේවයන් වහන්සේ කී කළා. එතකොට අනේ ස්වාමී මෑණියන් වහන්සේ මම එහෙම දෙයක් කිව්වා තමයි. දැන් ඔන්න බලන්නකෝ මාට්ටුනේ වැඩේ. හැදිරෙන කතාව. ඊට පස්සේ එසේ වීනම් මේ මසු දහස මොහකට දෙවයි කියේ. ආ එහෙනම් දෙපාරක් හිටන් දෙන්නේ. ඔය මසුරන් දහස මාන්න මේ පුද්ගලයාට දෙන්න කියලා කිව්වා. ඊට මේ හඬමින් වලපෙමින් මසු දහස මොහකට දුන්නේ. අනේ ඉතින් මසුරන් 1000ක් ඒ කාලේ හොඳ මුදලක් වෙන්න ඇති කියලා අපි හිතමු.
අඳාගෙන වැළපිලා දැන් ඉතාම දුකසේ දැන් අර පුද්ගලයාට දැන් අරක දෙනවා ඉතින් ඇත්ත එක පියාගෙන දෙන්න ඉතින් ඒ වෙලේ රජුරෝද අමාත්‍යෝද සතුටුවෑ සාධනාර දුන්න ඇමතිවරු රජතුමානි මොකද කරේ කට්ටියත් එක්ක එකතු වෙලා සාධුකාර දුන්න යහපත් යයි යහපත් යයි ප්‍රකාශ කළා. එතෙන් පටන් තව තවත් දේවීන්ගේ නුවණ දඹදිව මුළුල්ලේ පතල විය. පතල වුණා, ව්‍යාප්ත වුණා, ප්‍රචාරය වුණා, හැමතැනම විකිරලා ගියා. මොකද්ද? පුතේ මේ සලතා දේවීන් වහන්සේගේ ප්‍රඥා බල මහිමේ හැමතැනම පිළිරැව් දෙන්න පටන් ගත්තා. මේ නිසාය මා දැන් මම අහන අතිරේක ප්‍රශ්නයක්. කවුද දැන් මේ කතාව කියන්නේ? බලමු කවුද මුලින් උත්තරේ දෙන්නේ කියලා. දැන් මේ දැන් මම එහෙම නෙමෙයි උනේ මම මේ පොතේ තියෙන පාඩමනේ කියන්නේ. එතකොට මේ කතාව ඇතුලේ මේ කතාව දැන් මේ කියාගෙන යන්නේ කවුද? කවුරු කියලාද හිතන්නේ? ඔව් කියන්න පුතේ. කතුවරයා. ඔව් කතුවරයා තමයි කියන්නේ. එතකොට මං අහන්නේ චරිතය කවුද කියලා නේද? මේ සිදුවීම කියාගෙන යන චරිතය කවුද? ඉස්සලම අර කියනකෝ එකද මේ එකද එක ඉස්සලම කියනකෝ බලන්න. හලතා හලතා දේවිය හලතා දේවිය හලතා දේවිය කියලා එකෙක් කියනවා. අනිත් දුව මොකක්ද කිව්වේ? ගංගෙන් එතර වෙච්ච කෙනා. ගංගෙන් එතර වෙච්ච කෙනා. ඔය දෙකටම අතර තව උත්තර තියෙනවා. ගංගෙන් එතර කරපු කෙනා. ගංගෙන් එතර කරපු කෙනා. තවත් උත්තර තියෙනවද? දැන් චූලණී බ්‍රහ්මදත්ත රජතුමාගේ සේනාව අටලොස් අටවුහියක සේනාව විරුණුවර වටලෑමේ සිදුවීමත් එක්ක හරිද විරුණුවර වටලෑමේ සිදුවීමත් එක්ක ඇත්තටම දැන් ලොකු බයක් ඇති කරගන්නවානේ. හරිද? පැහැදිලි මං කියන එක? ලොකු බයක් ඇති කරගන්නවානේ. මේ බයත් එක්ක ඔයාලට මතකයි හත්වෙනි පිටුවේ එක දෙක තුන තුන්වෙනි ඡේදයේ මැද හරියේ තියෙනවා රාජාදී වූ බයින් දිලිහිලා ඉඳිති මාවුන් අසසාලුව මැනවයි රජගේ මතුමාලට නැගී රජුරවන්නද එකත් පස්ස සිටිසේක. ඊට පස්සේ ඔය සිදුවීමත් එක්ක එතනින් තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ වේදේ රජතුමා ප්‍රකාශයක් සිද්ධ කරනවා. මොකද සිද්ධ කරන ප්‍රකාශය? බහෝසත පඬිතුමාට හිරිපත් කරනවා චූලණී බ්‍රහ්මදත්ත රජතුමාගේ සේනාවේ තියෙන ප්‍රතාපවත් බව. ඒ ප්‍රතාපවත් බව එතුමා ඉදිරිපත් කරගෙන යද්දී උදේ ප්‍රධාන වශයෙන්ම පඬිතයෝ දහ දෙනෙක් ගැන ඔය දහ දෙනාගෙන් හවෙක කෙනෙක් ඔබට එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔක්කොම 11 දෙනා. පඬිතයන් ඉතාමත් ප්‍රඥාවන්ත පඬිතයන් 11 දෙනෙකුගෙන් සමන්විත වෙච්ච 100ක් රජදරුවන්ගෙන් සමන්විත වෙච්ච 14 18කින් සමන්විත වෙච්ච මහා දැවැන්ත සේනාවක් අරගෙන තමයි බේරුඩුව අල්ලා ගැනීම සඳහා චෝලණී බ්‍රහ්මදත්ත රජුගේ කේවට්ටා සාරින් එක්ක ආවේ. ඔය වෙලාවේ බියටපත් වෙච්ච දෙදේ රජතුමා තමයි මහෝසක පඬිතුමාට කියාගෙන 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 යන්නේ. මොකක් ගැනද? චෝලණී බ්‍රහ්මදත්ත රජතුමාගේ තියෙන මහා තේජවන්ත මහා බල පරාක්‍රමයේ පිළිබඳව. එහෙම කියාගෙන යද්දි තමයි මේ අතු කතාවට වේදේ රජතුමා මහෝසත පඬිතුමාගේ අවධානය යොමු කරවන්නේ. දැන් පැහැදිලිද? එතකොට කවුද කතාව කියන්නේ? වේදේහ. අන්න හරි. කවුද? වේදේහ රජතුමා. එතකොට වේදේහ රජතුමා තමයි පුතේ කතාව කියන්නේ. කතාව අහගෙන ඉන්නේ කවුද එතකොට? මහෝසත පඬිතුමා. හරි. බොහොම හොඳයි. අන්න හරි. එතකොට ඒ විදිහට මතක තියෙනවා. මහෝසත පඬිතුමා. මොකද ඔය අපි අවස්ථා සම්බන්ධයක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. හොඳේ. හරි. ඊට පස්සේ දැන් අපි නතර කරා. හරි. මේනිසාය මා මොන මේනිසාය මා මම කියලා හඳුන්වන්නේ කවුද එතකොට මෙතන? වේදේහ රජතුමා.
චූලනී රජ්ජුරුවන්ගේ මෑණියන් තලතා දේවීන් 11 වෙනි සේනාවට අනුශාසනා කෙරෙහි කීයේ? අන්නේ නිසා තමයි මහමුදුත පඬිතුමනි වේදේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ මෑණියන් වහන්සේ හේවත් තලතා දේවිය 11 වෙනි අනුශාසකයා විදිහට මේ සේනාවට අනුශාසනා දෙනවා කියන එක මම ඉස්සල්ලා කිව්වේ ඒකයි. එළොන්න දැන් කිව්වා. නැවතේ සේනාවේ පංචාල රාජ්‍යයේ අනුන වූ පරිවාර සම්පත් ඇති බ්‍රහ්මදත්තයා විසින් හැරගත් රට ඇති මරණ බයින් තැතිගත් 100ක් රජ දරුවෝ මේ චූලනී රාජයා සමග යෙති. ඕ ඒ විතරක් නෙමෙයි කියලා ඔන්න දැන් පටන් ගන්නවා. මොකද්ද කියන්නේ? නැවත ඒ විතරක් නෙමෙයි ඊටත් පස්සේ ඒ සේනාවේ පංචාල රාජ්‍යයේ අනුන වූ පරිවාර සම්පත් ඇති පංචාල රාජ්‍ය කිව්වේ උත්තර එහෙම නැත්නම් උතුරු පංචාල නුවර කාගේද? චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ උතුරු පංචාල නුවර රාජ්‍යයේ අනුන වූ කියලා කියන්නේ පුතේ නොඅඩු මොලියා ගන්න නොඅඩු මොකද නොඅඩු පරිවාර සම්පත් ඇති පරිවාර සම්පත් පරිවාර බාහිර සම්පත් ඕන තරම් ඇති කියන්නේ ඕනම දෙයකට මෙහෙම කිතර පරක් කොයි තරම් ඕන දෙයක් කරගන්න ඒ තරම් සම්පත් තියෙන බ්‍රහ්මදත්තයා විසින් හැරගත් රට ඇති බ්‍රහ්මදත්තයා විසින් චෝලණී බ්‍රහ්මදත්ත රජතුමා විසින් කියන්නේ ඉතාමත්ම ප්‍රබල පරිවාර සම්පත්තියකින් පිරිවරාගත් චෝලණී බ්‍රහ්මදත්ත රජතුමා රට අල්ලා ගත්තා වූ ඒ කියන්නේ ඒ ඒ රටවල වලින් අල්ලා ගත්තා වූ මරණ බයින් තැතිගත් මරණේ බයින් තැතිගත් 100ක් රජ දරුවෝ 100ක් රජ දරුවෝ මේ චෝලණී රාජයා සමග යෙති මේ චෝලණී රක්මදත්ත රජතුමා සමග එනවා කියලා කිව්වා. අටලොස් අක්ෂව හිමියන් සේනාවෙන් මේ මිතිලා නම් රාජධානිය වටලා පළමු ඇත් පවුරෙක අටලොස් අක්ෂව හිමියන් අපි ලිව්ව නේද පුතේ වචනේ තේරුම ලියාගත්ත නේද අනිත් අය? මම ආයෙ උනන් කෙටියෙන් කියන්නම්. අක්ෂවහිනි 18 අටලොස් අක්ෂවහිනියක් හරිද? එතකොට අක්ෂවහිනියක් කියලා කියන්නේ පුතේ ඇත්තු 21,770යි ඊට පස්සේ අශ්ව 65,610යි රත 21,770යි පාබල සේනාව 109,350යි. ලියාගෙන අවශ්‍ය කෙනෙක් ඉන්නවද? සේක අරුත් පැහැදිලි කිරීම කියනවා. ආයක පොතේ විස්තර කරලා තියෙනව නේද? ආ හරි. ඊට පස්සේ මෙන්න මේ කියන සේනාවෙන් මේ මිතිලා නම් රාජධානිය වටලා මෙන්න මේ කියන සේනාවෙන් ඒතොර 100ක් රජදරුවෝ එක කොටාසයක් ඊට පස්සේ පුතේ අර කියන පණිවුරු 11 දෙනා තව කණ්ඩායමක් ඊට පස්සේ ඔයාසේ චූරණී බ්‍රහ්මදත්ත රජතුමා තව කෙනෙක් ඒ විතරක් නෙමෙයි 100ක් රජදරුවන්ගේ සේනාවයි චූරණී බ්‍රහ්මදත්ත රජතුමාගේ සේනාවයි ඔක්කොම එකතු වුණාට පස්සේ කීයද? 18 අක්ෂෞහිණියක සේනාවකින් තමයි දැන් මේ මිතිලා නුවරේවත් මියුරු නුවර දැන් මොන ග්‍රහණය කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ළමයි පළමු ඇත්පවුර එක මුලින්ම තියනවලු මේ ඇත්පවුර ඇතුන්ගෙන් හදපු ප්‍රාකාරයකට ප්‍රාකාරයක් හා සමාන ආරක්ෂිත වලල්ලා. ඊට පස්සේ කියනවා දෙවැනිම අත්පාව එක දෙවැනියට තියෙනවා පුතේ අශ්වයෙන්ගෙන් හදපු බලකායක් රවුමට. තුන්වැනිව රතපවුර තුන්වැනියට හදලා තියෙනවා වාහන ටික ඒ කාලෙකින් කරත්තනේ ප්‍රවිදිච්ච වාහන. හතරවැනිව යෝධ පවුර එක හතරවැනිම යෝධ පවුරක් කියන්නේ පුතේ එතන හිටපු අර සේනාංක වලින් හිටපු යෝධයෝ ටික තමයි දැන් ඊළඟ ප්‍රාකාරයේ හෙවත් ආරක්ෂිත වලල්ලක් විදිහට දැන් මෙතන දාලා තියෙනවා. මෙසේ සතර වලල්ලක් ආ ඇත් වලල්ලට හා අසලල්ලට හා අතුරේ එක් වීතියක මොන බලන්නකෝ දැන් මොකද වෙන්නේ කියලා. මේ සේනාවේ ඉන්න තැන්වල මේ වලලු හතරක් තියෙනවානේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම
දැන් මෙතන අපි හිතමුකෝ මේ මියුරොණුවර කියලා මෙතන තමයි මොකක් තියෙන්නේ මියුරොණුවර ওই මියුරොණුවර වටේටම මුලින්ම ඉන්න කවුද ඇත්පවුර ඔන්න ඇත්පවුරක් ඉන්නවා ඊට පස්සේ දෙවෙනියට කවුද ඉන්නේ දෙවෙනියට ඉන්නවා අක්ෂ සේනාව ඇත්පවුර තුන්වෙනියට ඉන්නවා ළමයි රතා පවුල් පැහැදිලිනේ හරි ඊට පස්සේ ඊළඟට තමයි කවුද ඉන්නේ අර කියන යෝධයෝ කණ්ඩායම හරි ඔය කියන යෝධයෝ කණ්ඩායම හරිද එතකොට මෙතන තමයි මොකද තියෙන්නේ බියලනුවර රාජධානිය හරි පැහැදිලිනේ එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ මේ පවුරවල ඇත්තවලට හා අස්වලට හා අතුරේ ඒ අතරතුර එක් වීදියක අස්වලල්ලට හා රතවලල්ලට අතුරේ හා එක් වීදියක අස්වලල්ලයි රතවලල්ලයි අතර වීදියේ රතවලල්ලට හා බලවලල්ලට හා අතුරේ එක් වීදියක ඒතර වාහන වලල්ල එහෙම නැත්නම් රතවලල්ල ඊට පස්සේ අර යෝධියෝ වලල්ල ඒ අතරතුර මෙසේ තුන් සංදියකින් වටකරන ලද වේදේහ රටවාසීන්ගේ මිතිලානම් රාජධානිය හාත්පසින් කැන උඩ නගර කලක් පරිද්දෙන් පවුරු පදනම් විද දැන් සුළු විසුව කරනු ලැබේ. මොන බලන්න දැන් මේ වේදේහ රජතුමා දැන් බයට පත් වෙලා හිං දාඩිය දාගෙන දැන් මහෝත මණ්ඩිතුමත් එක්ක දැන් මේ අඳෝනාව කියන්නේ. හරිද? බලන්නකො මෙන්න මේ තමයි දැන් වෙලා තියෙන්නේ කියන අඳෝනාව තමයි දැන් ඉදිරිපත් කරන්නේ. මොකද කිව්වේ? ප්‍රාකාරය අත්තිවාර සියල්ලම විනාශ කරගෙන හරිද තුන් සංදියකින් තුන් පොලකින් සංදියක් කියන එක දන්නවනේ තුන් පොලකින් වට කරගෙන වේදේහ රටවාසීන්ගේ වේදේහ රටවාසීන්ගේ මිතිලානම් රාජධානිය මිතිලානම් නුවර මියුරු නුවර හාත්පසින් වට කරලා වටේටම කැන උඩ නගන කලක් පරිද්දෙන් කැන උඩ නගන කලක් පරිද්දෙන් කියලා මෙතනදී පැහැදිලි කරනවා පුතේ ඊළඟ වචනෙත් එක තේරුම ගන්න පවුරු පදනම් මිද කැන උඩ නගන කලක් පරිද්දෙන් මොකද මේ කැන උඩ කියන වචනේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මෙතනදී මේක කියන්නේ මේ මේ වචනෙත් එක පැහැදිලි කරලා આવොත් එහෙම දැන් මේ මේ කියන තේනා පුතේ සම්පූර්ණයෙන්ම ඇවිදිලා මියරලෝර වටකලනේ දැන් තියෙන්නේ वेदेह राजधानी अल्लाटेटर මේක ඇතුළට රිංග ගන්න අවස්ථාවක් හදනවා. මොකක් ඇතුළටද? මියුරු නුවර ඇතුළට රිංග ගන්න අවස්ථාවක් හදාගන්න හදනවා. පවුරු පදනම් බිඳ කොහොමද? මේක වටේට තියෙන ප්‍රාකාර සියල්ලම බිඳගෙන තමයි දැන් එන්න ලෑස්ති වෙන්නේ. දැන් සුණු විසුණු කරමු ලැබේ. මේ දැන් සුණු විසුණු කරයි කියලා හිතනවා. මහෞෂධ පඬිතේන් අනේ මහෞෂධ පඬිතුමනි, හාත්පසින් යම්බදු සේනාවක් විසින් පිළිවණුන් ලදද? වටේටම යම් කිසි සේනාවක් ඇවිල්ලා මේක වටේටම ඉන්නවාද ඉරිවැරුවද ඒ සේනාවට මත් එයි පෙනෙන නොඑක් 30000 ගණන් මිලි දඬු වැට පහන් කර්ණ කොටගෙන තරු වලින් ගහන වූ ආකාශයේ වැන්නේ ඒ කියන්නේ තරලවකෝත් ඒ වාක්‍ය TypeError මියරණුවර වටකල්ලා ඉන්න චෝලණී බ්‍රහ්මදත්ත රජතුමාගේ සේනාවේ කෙලවරක් අදක් කොනක් පේන්න නැහැ ඒ කියන්නේ ඒක රජතුමා විතර අදහස් කරන්නේ කොහොමද ඒ සේනාවට මත්තේ පෙනෙන. ඒ කියන්නේ ඔය කියපු සේනාව ඉන්නෝනේ. මොන සේනාවද? ඇත් සේනාව, අත් සේනාව, රත සේනාව, යෝධ සේනාව. චතුරංගණී සේනාවනේ. හරිද? ඔය සේනාවෙන් මත්තට ඔය සේනාවවලු හතරනොත් එහාට 10000 ගණන් මිනි දඬුවට 10000 ගණන් මිනි දඬුවට අර මං එදා වලට කිව්ව මතකයි තියාර
මැණික් 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 පොම්පෝ වල හදපු මිට දාලා හදපු පොඩි පන්දම්. පොඩි පන්දම්. එතකොට ආන්නේ පන්දම් වලින් කරන කොටගෙන ඒ පන්දම් මූලික වෙලා තරු වලින් ගහන වූ ආකාශයේ වෙන්න. මොකද කියන්නේ? හරියට නිකන් ලක්ෂ සංඛ්‍යාත තරු ගානක් මේ මහා ආකාශයේ පායලා තියෙනවා වගේ පේන තියෙනවලු ඈතට ඈතට ඈත. දැන් අපි මහා සාගරයේ ගාවට ගිහින් බැලුවට පස්සේ අපිට ඒකේ ඉමක් කොනක් පේන්නේ නැහැ. යන්නේ 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 මොකද වෙන්නේ? ඒ දුරම තමයි මහා සාගරේ. ඒතර ආකාශයේ තරු ගණන් කරන්න පුළුවන් ද අපිට? පුළුවන් ඉතින් එහෙමනොත් ඒක ඉතින් ලෝක වාර්තාවක් වෙනවා අටපට්ටමටවත් දාන්න ඕනේ. ඒ නිසා ඒක හරි අසීරු කාර්ය භාරයක්. නේද? එහෙම දෙන්නේ. ඉතින් අන්නේ වගේ පුතේ මෙතනදී කියන්නේ කවුද මේ වේදේ රජතුමා ආන්නේ වගේ හරියට ආකාශයක තරු පායලා තියෙනවා වගේ සෑහෙන ඈතට 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 මේ තේනාව පිරවලා ඉන්නවා. ඒ නිසා මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. පණ්ඩිතේනි නුවණ නම් මෙසේ වූ තැනට වේද? තොපහා සම නුවණති කෙනෙක් නම් නැති. මෙසේ වූ මහ සේනාවෙන් අපට ගැලවීමක් කෙසේදයි කියේ. ඇත්තර මේ අන්තිමට කියනකොට මට නම් හිතුනේ වේදේ රජතුමාට ඇඬෙන්නේ නැති කියලා. ඇයි? ඒ තරම්ම සෝදිනී විදිහට. ඒ තරම්ම ඇස් දෙකේ කඳුළු වගුරුවගෙන තමයි දැන් මේ කතාව කියන නැත්තේ කියලා මට හිතුණා. ඊළඟට තමයි නේ මෙතනදි කියනවා නුවණ නම් මෙසේ වූ තැනට වේද? අර අපි කියන කතාවක් යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද කියලා නේද? යුද්ධයකට නැති කඩුව පස්සේ ගෙනහලා කොස් කොටන්නද කියලා අපි කතාවක් තියෙනවා සිංහල කියවනක් තියෙනවා. එතකොට අන්න ඒ වගේ මහෝසද පඬිතුමාගේ මෙතනට අවශ්‍යයි කියලා හිතන මේ නුවණ වෙනත් තැනකට මොකද මෙතනටමයි නේද ඕනේ? වෙන තැන්වල කොච්චර තිබුණත් වැඩක් නැහැනේ මේ අවශ්‍යතාවයේ තියෙන තැන තිබුණේ නැත්තම් කියලා දැන් ඔන වේදේ රජතුමා කියනවා. තොපහා සම නුවණැති කෙනෙක් නම් නැති. ඔබතුමත් එක්ක සමානත්වයෙන් කලකන්න පුළුවන් ප්‍රඥාවක් තියෙන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. දැන් මහෝසද පඬිතුමාට දාන්න පුළුවන් උත්තරේම උඩ දානවා. අපේ භාෂාවෙන් අපි කිව්වොත් මොකද කරන්නේ? බටර් ගානවා කියලා අපි කියනවානේ. සාමාන්‍යයෙන් විවාහරේ පාවිච්චි කරන වචන. මෙසේ මහ තේරාවෙන් අපට ගැලවීමක් ඇත්තේදයි කියේ. ඒ නිසා ගෝණේ පරිතුමනි මේ මහා විශාල තේරාවෙන් අපිට ගැලවෙන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ කියලා දැන් ඔන්න කිව්වා. හරි. අපි යන පුතේ ඊළඟට ඒ දෙක. හරි. මෙසේ රජුරුවන් මරණ බයින් යුක්තව කියන්නා වූ බස්සසා මහ බෝසතාණන් වහන්සේ මේ විදිහට මරණ බයට පත් වෙලා ඔහේ නිකන් පිස්සු විකාරයෙන් කියන රජතුමාගේ මේ බස් ටික අහලා අපේ බෝසතාණන් වහන්සේ මේ රජුරෝ ඉතා මරණ බයින් බයපත් ගියා. මේ රජතුමා ඇත්තම සෑහෙන බය වෙලා ඉන්නේ. රෝගයෙන් පෙළෙන එකකට අවස්ථා පිළියමක් දන්නා වෙදෙකු පිළිසරණ වන්නාසේ ඉරක් ගහගන්න එතනට උපමාව. රෝගේ පෙළෙන රෝගයකින් පීඩා විඳින කෙනෙකුට අවස්ථා පිළියමක් දන්නා අවස්ථාවට ගැළපෙන ප්‍රතිකාරයක් දන්නා වෙදෙකු පිළිසරණ වන්නාසේ වෛද්‍යවරේ පිළිවන්නේ යම් තේද විපරිද්දෙන් සාදුකින් පෙළෙන එකෙකුට භෝජනේමුත් අනිකක් පිළිසරණ නොවන්නාසේ. සාදුකින් සාදුක කියනවා මොකටද? මේ ලෝකයේ තියෙන ලොකුම දුක තමයි සාදුක. සාදුක කියන්නේ මොකටද පුතේ? බඩගින්න ඉන්න කෙනෙකුට භෝජනේ හැර වෙනත් දෙයක් අනිත් දෙයක් පිරිසරණ ප්‍රතිකරණයක් නොවන්නාසේ පිපාසා ඇති එකෙකුට පැන් පුව හොත් ඒ පිපාසයේ නොසන්සිඳෙන්නාසේද? වතුර තිබහ තියෙන කෙනෙකුට ඒ වතුර බීලා ඒ තිබහ ඇරෙන්න ඕනි. වතුර තිබහ තියෙන කෙනෙකුට එතකොට වතුර තිබහ තියෙන කෙනෙකුට වතුර නොදී එහෙම නැත්නම් පැන් පුවහොත් මුත් පැන් බොන්නේ නැතුව වතුර බොන්නේ නැතුව ඒ පිපාසයේ සංසිඳෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ
මේ රජුරුවනට මාමුත් අනිත් පිළි සරණක් නැති මේ වේදේ රජතුමාට මගේ සරණක් කරන්න වෙන කිසිම කෙනෙකුගේ සරණක් නැහැ. රජුරුවන් අසසාලමී සිතා රජතුමාව කොහොමරි අපේ වචනෙන් අපි කොහොත් සේප් කරවනවා. රජතුමාගේ හිත අසසාලනවා කියලා මෙතන කියන්නේ පුතේ රජතුමාගේ හිත පුළුවන් තරම් සාධාරණීකරණය කර අසසාලන කියන්නේ හිතේ තියෙන බිය අඩු කරන වේදනාව අඩු කරන අන්න ඒ වගේ අදහසක් තමයි එතන ඉන්නේ. අසසාලමී සිතා සනසවනවා. ඉක්බිති රජුරුවනට මහබෝසතාණන් වහන්සේ සැට යොදුන් රක්ගල් තලා මස්තකේ නාද කරන සිංහ රාජයෙකු මෙන් මොන බලන්න ඒ විදියට හිතලා ඉවර වෙලා රජුරුවන්ට මහබෝසතාණන් වහන්සේ සැට යොදුන් රක්ගල් තලා මස්තකයේ යොදුන් 60ක් උස යොදුන් 60ක ප්‍රමාණෙන් යුක්ත රග්ගල් තලා මස්තකේ රතු පාට වූ ගල් තලාවක් මත රතු පාට වූ රග්ගල් රග්ගල් කියන එක තමයි රග්ගල් වෙලා තියෙන එක. රතු පාට වූ ගල් තලාවක් මස්තකේ කියන්නේ පුතේ මත මුදුනේ මත කියන අර්ථය. නාද කරන සිංහ රාජයෙකු මෙන් හඬ නගන සිංහ රාජයෙකු පරිද්දෙන් නොබව මැනව දේවයන් වහන්ස කිසි දෙයකට බය වෙන්න බෑ දේවයන් වහන්ස राज्य सु अनुभव करने राज्य सु मुकाद क्या ने राज्य की ये सुए वो तुम्हारे विदिन सुए किसी में बायक तकाक में तुम वो तुम्हारे अनुभव करा मम कहता क्या ने कपूर प्रसाद पालरने का को मिंद कहता दाल कहते या दाल कहते या कर गए ने कपूर रैला पालरने का को मिंद कपूर रंजुआ किलवाने याम से दाल कहते या कर गए ने नहीं मकाल गहा पर मुकाद ने कपूर टी की लेना දුන්නක් අල්ලාගෙන වඳුරු මුණක් පළවෙන එකක් වූ පරිද්දෙන්ද දුන්නක් අල්ලාගෙන ඉතල තියෙන්න ඕනේ නිකන් අල්ලගෙන මදි දුන්නක් අල්ලාගෙන වඳුරු මුණක් පළවෙන පරිද්දෙන් වඳුරු මුණක් වඳුරු රංචුවක් එළවන්නේ යම්සේද මේ අටලොස් අක්ෂව විනියක් පමණ සේනාව බඩ බන් කට සෝරි බඩ බන් කඩ පමණකටත් ඒ කියන්නේ බඩ බන් පමණකටවත් කියන්නේ මොකද බඩේ බන් කඩ පමණකට බඩේ බන් බඩේ බඳපු ඉනේ බඳපු කඩ පමණකට ඉනේ ඇඳපු රෙදි කටටත් අස්පාහික කරවා අහිමි කරවා ඒ කියන්නේ නිර්වස්ත්‍රයෙන් ඇගේ තියෙන වස්ත්‍රේවත් තියන්න දෙන්නේ නැතුව ඒක පවා ඉවත් කළේ ඒ කියන්නේ යවන්න පුළුවන් උපරිම පාප විදිහට යවනවා කියන එකනේ මේ කියන්නේ ඇඳිවත පවා ඉවත් වෙන විදිහට මෙයාලගේ මේ තියෙන මහා වීර පරාක්‍රමයේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා කියන එක තමයි මේ කියන්නේ. හරිද? ඊට පස්සේ නිගණ්ඨ සේනාවක් පරිද්දෙන් නිගණ්ඨය කියලා කියන්නේ පුතේ නිර්වස්ත්‍රව ඉන්න තාපස පිරිසක්. අදටත් ඉන්දියාවේ ඉන්නවා මේගොල්ලෝ. එතකොට නිගණ්ඨ කෙනකින් අදහස් කරන්නේ වස්ත්‍ර නැහැ කියන එක. තේරුණාද? ජෛන ආගමේ කොටසක් තමයි නිගණ්ඨය කියලා කියන්නේ. එතකොට මේගොල්ලෝ නිර්වස්ත්‍රයෙන් තමයි ජීවත් වෙන්නේ. සේනාවක් පරිද්දෙන් ඉස් ලූලූ වත ලූහු බඳවා පියෙමි. මොකද කිව්වේ? ඔළුව හැරුණු පැත්තට දුවන්න මං වැඩේ කරන්නම් රජතුමනි කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා, "එය මට බාරයි. ඒක මදේයක්. ඔබතුමා සතුටින් රාජ්‍ය අනුභව සිද්ධ කරගෙන යන්න." සටන එකයි සිතක් නොතබා බය නොගෙන සුවහසේ රාජ්‍යශ්‍රී අනුභව කළ මැනවයි කීසේ. මොකද කිව්වේ? සටන එකයි සිතක් නොතබා මේක මහා විශාල සටනක් කියලා ඔබතුමා හිතන්න එපා. ඔබතුමාගේ හිතේ අල්ප මාත්‍රයක්වත් මේක සටනක් කියලා හිතා ගන්න එපා. සිතක් නොතපා බය නොගෙන අනේ බය වෙන්න එපා. සුවසේ සැපසේ රාජ්‍යශ්‍රී රාජ්‍ය සම්පත්‍ය අනුභව කළ මැනවේ කීකේ. මේක අනුභව කරන්න කියලා කිව්වා. දැන් බලන්න තව මහෝසත පඬිතුමා මොන තරම් දැඩි ප්‍රකාශයක් මේ කියන්නේ මේක ඇත්තරම දැන් අපේ බෝසතාණන් වහන්සේගේ චරිතයේ පුතේ මහෝසත පඬිතුමා කියලා කියන්නේ. හරිද? මහෝසත පඬිතුමා කියලා කියන්නේ බෝසතාණන් වහන්සේ. එතකොට මේ කියන බෝසතාණන් වහන්සේගේ චරිතය තුළ මේ වගේ දේවල් ඉදිරිපත් වෙනවායි කියලා කියන්නේ ඒ තුළින් ඇත්තටම අර උන්වහන්සේ පාරමිතා පුරණ කාලයේදී ඉදිරිපත් කරපු ප්‍රඥා පාරමිතාව තමයි දැන් මේ පෙන්නුම් කරන්න හදන්නේ. හැදලි මම කියන එක. එතකොට ජාතක කතා කරුවා ඒක වර්ණනා කරන්න පුළුවන් උපරිමයෙන් වර්ණනා කරලා තියෙනවා. දැන් අපිට ඉස්සරහට හමු වෙනවා
महोत्सव पनितुमा वेदेह राज्य सॉरी मे मे म्यूरोनवर राज्य विनाश कर विनाश වෙන්න දෙන්නේ නැතුව म्यूरोनवर राजधानी කොහොමද පරිස්සම් කරගත්තේ එතකොට ඔන්නෝ තමයි අපි වලට ගන්න අපිට කතා කරන්න තියෙන උදාහරණ මේ නිසා ඔව් අපි හරේ මතක තබා ගත යුතුමයි දැන් ඉඳන් හරි ඒ නිසා ඔයාලට චූටි දෙයක් කියන්න තියෙනවා පුතේ නම වෙන පිටුවේ අන්තිම ඡේදේ තවත් ඉරි ගහ ගන්න විපාසා ඇති කිකුණ පැන්පුවොත් ඒ විපාසයේ නොසන්සිඳෙන්නා තේ එකක් ඊට පස්සේ ආය දහ ගන්න පුතේ කැටක් ගැන කපුටුරලා පළවෙන එකක් හෝ නේද එතනට ඉලක්ක ගන්න හරි ඊට පස්සේ පුතේ දුන්නක් කල්ලාගෙන වඳුරු මුලක් පළවෙන එකක්ව පරිද්දෙන් එකට පොඩි ඉරක් ගහ ගන්න පුතේ මට අපරිති නැහැ හරි මොකද මේ අපි දැන් ඉන්නේ 11 පන්තියේ වෙලාවේ ඒ නිසා මේ ළමයිට පණිවිඩය දැන් තමයි යැව්වේ අපේ මාතෘණ අපි ඒක පටන් ගන්න ඉතින් මේ නැතත් එක සුට්ටක් පරක්කු වෙලා ගියා දැන් ඔයාලා ඉන්නේ 11 පන්තියේ වෙලාවේ හරි පරන්නේ අපි ඒක හිත දාගත්තා ඒ නිසා මේ දවස්වල නිවාඩුත් එක්ක දහම් පොතල ඉන්න නිවාඩුද ඒ නිසා හරි අපි එහෙනම් යම්පුතේ ඊළඟ ඡේදෙට මෙසේ කියා රජුරුවන් අස්සසාලා මාලිගයෙන් බැස නුවර බෙරළවා හැම දිනාට වදාරණසේ මේ විදිහට රජතුමාගේ හිත තනසමාලා මාලිගයෙන් බැස මාලිගාවෙන් පල්ලෙහාට ඇවිදිලා නුවර බෙරළවා කියන්නේ පුතේ නුවර අණබෙර ගස්වාලා හැම දිනාට පවසන්නේ නැත්නම් සියලු දිනාට පවසන්නේ පින්වත්නි තේපියම සතෝ වටලාගත්ෝ වේදයි නොචිතා මල්ගන්ධ විලවුන්හා අටලොස් වර්ගයේ කැවුම්හා රාමස්සාගී නොයෙක් අන්නපාන තපයා වස්ත්‍රාභරණයෙන් පැරැහි උත්සවයට පටන් ගනුව දැන් අර මරණ තුනක් නැද මිනිහෙක් පැණිකෑය කියලා ඉස්සර පැරණි කතාවක් තියෙනවානේ අන්න ඒ වගේ දෙයක් තමයි දැන් මෙතන වෙන්නේ සමහර කෙනෙක් තොප තොපට සුදුසු පරිදි බෞණං මහා පාණියක් බව මේකසව ගිහි කියව එලුසං ඔල්වරසං අසුරුසං දෙව සියල්ලක් නැති කෙනෙකුට මාගෙන් දෙමි මහෞෂද පඬිතුමෝ නම් මවය කිසි බයක් නොකර මාගේ ආනුභාව බලයයි බලවයි කියා අසසා වදාළා තේක මරු චරිතය ඇයි දැන් අරහෙ චතුරංගනී සේනාව අටලොස් අක්කවහිණී පමණ සේනාව චූලණී බ්‍රහ්මදත්ත රජතුමා ඇතුළු මේ මහ විශාල සන්නද්ධ සේනාව කොයි වෙලාවේ දඩත් කාලා මේ නිරුණුරට කඩාපත්යේදී කියලා කියන්නේ මෙයාගේ හරිද එතකොට මේ නිරුණුර ඇතුළේ වාසය කරන මිනිස්සු මොනතරම් බයෙන් ඉන්නවද දැන් මරයි දැන් අර ඉතර මරගෙන පුතේ දැන් ඔය එසීටි කතා කාලේ එහෙමනේ අපි කියන්නේ එසීටි කතා කාලේ නේද එතකොට එසීටි එකේ ඒ රක්තවාදී කණ්ඩායම් සහ යුද හමුදා අතර සිදුවිච්ච ඒ සටන් වලදී
දෙමළ සහ සිංහල කියන කොට්ටාස දෙකම ජන කොට්ටාස දෙකම මොන තරම් බියෙන් ඉන්නේ නැද්ද? මේ පැත්තෙන් හමුදාවෙන් ප්‍රහාරය ලගනකොට මේ පැත්තෙන් ත්‍රස්තවාදීන් ප්‍රහාරය ලගනකොට අතරමැද හිටපු මේ මැද හිටපු ජීවත් වෙලා හිටපු මිනිස්සු උඩ බලාගෙන ඉන්නේ නැද්ද මෙහෙම උණ්ඩ යනකොට? ඇයි? ඒකට මොන තරම් හිතේ බයක් තියාගෙන ඉන්නේ නැත්තේ? රෑ වෙනකොට ගෙවල් වල අතර දාලා කැලෑවට ගිහින් කැලෑවේ රෑ ගත කරලා ගස් යට ගල් යට මේ රෑ පහන් වෙනතුරු ගත කරලා අර පොඩි ළමයොත් එක්ක නේද මොන තරම් දුකක් විඳින්නේ නැද්ද? එතකොට මොන තරම් හිතේ බයක් ඇද්ද? උදේ ගෙදර යනකොට ගේ තියනවද නැද්ද කියලා අවිස්වාසයෙන් නේ. ඉතින් මේ වේදේහ රජතුමාගේ රාජධානිය තුළ ජීවත් වෙච්ච මිරණුවර තුළ ජීවත් වෙච්ච මේ නුවර රැසියොත් ඇත්තටම ඒ ඒ මානසිකත්වයෙන් ජීවත් වෙන්න ඕන. කොල් විලාලුදින් හයි ගන්න නැදලා කොල් විලාවෙන් ඇස්සේනාව ඇවිල්ලා මේ ප්‍රාකාරයේ බිඳලා හයි ගන්න කියලා දැන් මොන හිතා ගන්න බෑ. මේ කලබලයක් ආස්සේ මහෞෂධ පඬිතුමා ඇවිල්ලා කිව්වා ඌව ගණන් ගන්න එපා. ඌව ගණන් ගන්න එපා. කරන්න දින එකම සිදුවීම තමයි මොකද්ද? මම මේක බාර ගන්නවා. කිසි ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ. ඒ නිසා මොකද ඉරුවේ? ඔන්න අපි අංකෝ ඒක තේරෙමුද? පින්වත්නි පින්වත්නි කියලා මචන් ආමන්ත්‍රණය කරන්න පුතේ පින්වත්නි කියන්නේ පින් ඇත්තනි කියන අර්ථය පින් ඇත්තනි තේපි හැම නුඹලා හැම දෙනාම සතුරෝ වටලා ගත්තෝ වේදේ නොසිතා සතුරෝ වටලා ගත්තානේ සතුරෝ අල්ල ගත්තානේ කියලා නොසිතා හිතන්නේ නැතුව මල් ගඳ විලවුන්නා අටලොස් වර්ගයේ කැවුම් හා රාවසාදී නොඑක් අන්නපාන සපයා මොකද කියන්නේ මල් ගඳ විලවුන්නා අටලොස් වර්ගයේ කැවුම් මල් ගඳ විලවුන්නා අටලොස් වර්ගයේ කැවුම් මල් ගඳ විලවුන් මල් මල් වර්ග ගඳ විලවුන් ගඳ කියලා කියන්නේ ගඳේ වහිම නෙමෙයි සුවඳවත් වෙච්ච ඒවා සුවඳ විලවුන් වර්ග ඒ කියන්නේ මලුත් සුවඳ වර්ග හා සුවඳ ආලේපන වර්ග කියන ඒවා අටලොස් වර්ගයේ කැවුම් අටලොස් කීය යන බාන කවුරුනේ අටලොස් 18 කොහොමදයි පුතේ 18යි 18යි හරි 18ක් වෙච්ච කැවුම් වර්ග ඒ කියන්නේ කැවුම්ම කියන අදහස මේ මෙතන කියන්නේ මේ කැවුම් වර්ග 18ක් නෑනේ අපි කන්නේ දෙකයි නේද මොනවද මේ මුං කැවුනොයි හැඳි කැවුම් කියලා කියනවා අදිරහ කියලා කියනවා නේද ඊට පස්සේ තව තියෙනවා මේ කොණ්ඩ කැවුම් කියලා මාතර පැත්තේ එහෙම තමයි ගොඩක් දුරට ඒවා තින්නේ දකුණු පළාතේ එතකොට ඒ වගේ දේවල්. එතකොට මේ කැවුම් කියන එකෙන් අදහස් කරන්නේ මෙතන කැවිලි පෙවිලි කියන අදහස පුතේ ඕනේ. හා රාමසාදී නොයි. රා වර්ග විවිධ රා මස් වර්ග ආදී නොයි අන්නපාන සපයා. මොනවද මේ අන්නපාන කියන්නේ? අන්නපාන. අන්න කියන්නේ කෑම, පාන කියන්නේ බීම. බලන්න මේ වචනේ වර්ථ ලස්සනද කියලා. අන්නපාන, කෑම බීම. වර්ග සපයා අවගෙන වස්ත්‍රාභරණයෙන් සැරසි වස්ත්‍රාභරණේ හොඳ ලස්සන ඇඳුම් වලින් සැරසිලා උත්සවයට පටන් ගන්නවා උත්සවය ආරම්භ කරන්න කියලා කිව්වා සමහර කෙනෙක් තොප තොපට සුදුසු පරිද්දෙන් බොවුනා සමහර අයට තමන්ට අවශ්‍ය විදිහට බොන්න ඕනිනා මහා පාණයක් බව සුරා පාණයක් කරා එතකොට දැන් අරෙන් ගන්න හදනකොට මෙහෙ සුරා පාණය කරලා ඉන්නකොට මොකද වෙන්නේ ඒගොල්ලන්ට මේගොල්ලන්ව ජීවග්‍රහණයෙන් උනත් අල්ල ගන්න පුළුවන්කම වැඩි. ඇයි? මෙනාල බීලා නින්නේ, බෙරි වෙලා නින්නේ. අන්න බලන්න. බෙර ගස බෙර ගහන්නකෝ ගී කියව ගී කියන්නේ කිව්වා. ඔල් ඊට පස්සේ කෝ එලුසන් දෙන්නකෝ එලුසන් දෙනවා කියන්නේ මොකද්ද? සිවුරන් හඬ දෙනවා. සිවුරන් හඬ දෙනවා. ඔල්ලර සං දෙනවා. ඔල්ලර සං කෝ ප්‍රීති ගෝසා කරනවාට ඊට පස්සේ කෝ අසුරු සං දෙව කිව්වා පුතේ. අසුරු ගැසීම මහපට ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි එකට ගැටීමෙන් ඇති කරන ශබ්දයක්. මහපටැඟිල්ලයි මැදැඟිල්ලයි එනෝනේ එතකොට අසුරු සංදේව ඒ කියන්නේ දැන් අර සමහරු ගීත කියනකොට එම කකුලෙන් පොඩි තට්ටුවක් දාගෙන ඔහොම පොඩි පොඩි මේකක් දෙනවද නේද ඈ ඉතින් අන්න ඒ වගේ එකට තමයි අසුරු සංදේව කියලා කියන්නේ සියල්ලක් නැති කෙනෙකුට මාගෙන් දෙමි වස්ත්‍ර ගන්න මිලමුදල් නැත්තම් ඈ සුරා පානය කරන්න මිලමුදල් නැත්තම් ආහාර පාන හදා ගන්න මුදල් නැත්තම් ඒ සියල්ලම කවුද දෙනවා කියලා කිව්වේ මහෞෂධ පඬිතුමා දෙනවා කියලා කිව්වා ඊට පස්සේ පුතේ මහෞෂධ පඬිතුමෝ නම් මම කිසි බයක් නොකරව මාගේ ආනුභාව බලමයි කියලා අස්වසාව දාන සීක කිසි දෙයකට බය වෙන්න එපා
මේ කියන්න වෙන කවුරුවත් නෙමෙයි මම හොසත් පන්තු. ඒ මම ඒ නිසා කිසිම බයක් කිසිම කෙනෙක්ගේ හිතේ තියාගන්න එපා. මාගේ අනුභවයේ හරිම බලවත්. එහෙම නැත්නම් මාගේ අනුභවයේ බලන්න කියලා හැමදෙනාම මොකද කරේ සනසවන්න යෙදුනා. ඒ වශයෙන් නුවර වාසී වූ ඒ බහෝසත පඬිතුමාගේ වචනේ විශ්වාස කරපු නුවර වැසියෝ සත් අවුරුද්දේ පටන් ඔබගේ බල තමන් එම ඉඳුරා ගන්නා හේන් සත් අවුරුද්දේ පටන් ඔබගේ බල තමන් එම ඉඳුරා ගන්නා හේන් මොකද්ද මේ කියන්නේ අවුරුදු 7 ඉඳන් තමයි මහෝසත පඬිතුමා තමන්ගේ ප්‍රඥා බලමයි මේ පෙන්වන්න පටන් ගත්තේ අවුරුදු 7 ඉඳන් එතකොට අවුරුදු 7 ඉඳන් මහෝසත පඬිතුමාගේ ප්‍රඥා බලමයි මේ දන්න මේ නුවර වැසියෝ එම ඉඳුරා දන්නායින් හොඳ හැටි දන්නා නිසා හොඳ හැටි දන්නා නිසා කිසි බයක් නැතිව සංකා රහිතව කිසි බයක් නැතුව සංකාවක් කියලා කියන පුතේ සැකයක් නැතුව නැතුම් ආදී සියල්ලෙන්ම මහතාණන් වදාළ පරිද්දෙන් උත්සවයට පටන් ගත්තා. මහතාණන් කියන්නේ කවුද? බෝසතාණන් වහන්සේ කියපු විදිහටම දැන් වල උත්සවේ පටන් ගත්තා. හරි. එතකොට පුතේ ඔන්න එහෙනම් ඔතනින් මොකද වෙන්නේ? මියලුණුවර රාජධානිය අල්ලන්න එහෙම නැත්නම් මියලුණුවර වටලෑම කියන සිදුවීම එතනින් අවසන් වෙනවා. හරි. එතකොට දැන් මේ දක්වා කතාව තුන හරි ලස්සන සිදුවීම් කීපයක් අපිට හම්බෙලා ඕනේ නේද? එතකොට මියලුණුවර අල්ලා ගැනීමේ සිදුවීම දක්වාම සිද්ධ වෙන කතන්දරේ තමයි අපි ඒක කතා කරේ. ඊට පස්සේ ඕනේ නේද අපිට ඊළඟ කතා කරන්න තියෙන මාතෘකාව තමයි පුතේ මොකද්ද? युद्धोपाय ये दीव मुखद पुते इलंग मातृकाव अपे क्या बलन्न युद्धोपाय ये दीव युद्ध धन उपाय युद्ध धन उपाय ඔය දෙක තමයි මොකද වෙන්නේ සංදි වෙලා අයන්න උයන්න එකට එකතු වුණාට පස්සේ අපි ඉස්සරහට දෙය කරනවලදී කතා කරනවා අයන්න උයන්න එකට එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ ඕ නැත්තම් ඕ බවට පත් වෙනවා ඒ නිසා මොකද වෙන්නේ මෙතන වචනය දෝ බවට පත් වෙනවා හරි එතකොට යුද්ධය කියලා කියන්නේ මොකද්ද සටන් කිරීම උපාය කියලා කියන්නේ පුතේ කල්පනා කිරීම ඒ කියන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රමයක් යෙදීම යුද්ධයක් නිකන් කපාට කරන්න බෑනේ ඒ නිසා අන්න මෙවලුන රාජධානි අල්ලා ගැනීම සඳහා කේවට්ටාචාරින් ඒ වගේම තොරණී බ්‍රහ්මදත්ත රජු කොහොමද යුද්ධෝපාය යෙදුවේ කියන ලස්සන පාඩම තමයි මෙතනදී අපි කතා කරන්නේ බොහෝම ලස්සන සිදුවීම් රාශියක් අපිට මෙතනදී හම් වෙනවා කතා කරන්න රයිට් අපි යමු පුතේ නම් පාඩමට නුවර ඇතුලේ ගී කියන වයන අරගල පිටත සිටි සතුරු අසන්නාව එතකොට මේ වෙනකොට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ගිහිල්ලා චෝරණිය බ්‍රහ්මදත්ත රජුගේ මේ වේදේහ රජතු මියලුණුවර අල්ල ගන්න දැන් අවිල්ලා ඉන්නේ. ඒ වෙනකොට මියලුණුවර වට කළා තමයි දැන් මේ හැමෝම ඉන්නේ. ඔය අස්සේ නුවර ඇතුලේ ගී කියන වයන අරගල පිටත සිටි සතුරු අසන්නාව මොකද කරේ? මේගොල්ලන්ට දැන් හොඳට ඇහෙනවා පිටත ඉන්න සතුරන්ට මේගොල්ලන්ගේ අරගල වයන අරගල අරගල කියලා කියන්නේ මොකද්ද මෙතන? ගෝසාවක් කියන අර්ථේ. ඒ අරගලයක් කියන්නේ ගෝසාවක් නේ. ඔය අරගලේ නවත්තන්න ඔය ගෝසාව නවත්තන්න. ආන් එහෙම. එතකොට ඒ වගේ ගෝසාවක් පිටතේ ඉන්න සතුරු දැනගන්න අහනවා. සතුරුංගෙන් බොහෝ දෙනෙක් කුරුබිලියෙන් ඇතුළු නුවරට වදනාහ. සතුරුංගෙන් බොහෝ දෙනෙක් පොගලනේ. කුරුබිලිය. මොකයිද කුරුබිලිය? මොකද කුරුබිලිය කියන්නේ? රහස් දොරටු. හරියට හරි පුතේ බොහොම හොඳයි. මොකටද? රහස් දොරටුවට ඊට පස්සේ මොකද උනේ රහස් දොරටුවෙන් දැන් ඔන්න ආවා සතුරුවේ ආ විතක මුත් දුර දුතුවන් වල්ලන්න ආව සතුරෙක් වෙලා ආපු වෙලාවේ දුටු දුරුවන් වල්ලන්න ඒ කියන්නේ දැන් මේක ඇතුළේ සතුරු විදිහට මේගොල්ලෝ ගියාට මේ කිසිම දෙනෙක් කිසිම කෙනෙක්ව අල්ලගත්තේ නැහැ හරිද එතෙහිින් සතුරුංගේ සංචාරයේ නොතිමෙන්නේ මොකද උනේ සතුරුංගේ ඇවිදීම නුවර ඇතුළේ එහා මෙහා යෑම
අවසන් අර කෝබි ගුල වගේ කෝබි ගුල ඇතුළට යනවා එනවා අම්මෝ යාළට තියෙන වැඩ දෙන්නේ කම් වෙනවා මොනවද මන් දන්නේ නැහැ කුඩු 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 ගානවා ආය ඇතුළට යනවා ආය එළියට එනවා බලන්න ඕනේ මේගොල්ලන්ගේ තියෙන වැඩ ඈ හැම වෙලේම කෑම අරගෙන යනවා අන්න ඒ වගේ මොකද වෙන්නේ රහස් දොරටුවෙන් තුරණී බ්‍රහ්මදත්ත රජතුමාගේ සේනාව මීට ඇතුළට ගිහින් පරිසිට එකක් දාලා ආය එළියට එනවා ආය සෙට් එකක් ආය ඇතුළට එනවා ආය සෙට් එකක් එළියට එනවාම කතන්දරයක් තමයි දැන් වන්න මෙතන ගියේ ඊට පස්සේ තමයි නුවරට වන්වන් මිනිසියෝ උත්සව කෙලනා ජයපානේ බොන්නා නුවරට වන්වන් මිනිසියෝ නුවරට වන්වන් කියන්නේ පුතේ නුවරට පැමිණි නුවරට ඇතුළත් වූ නුවරට ගිය ජනතාව මිනිසියෝ මිනිසු උත්සව කෙලනා ජයපානේ බොන්නා ජනකෝලාහලක් දක්නාව මේකම මේක තුළට ආපු මිනිසු දැක්කා උත්සව කෙලනා උත්සව ක්‍රීඩා උත්සවයේ උත්සවශ්‍රීයෙන් කරන පීඩා කටයුතු දැක්කා ජයපානේ බොන්නා ජයග්‍රහණයේ සංකේතයේ පිළිබිඹු කරන පානේ බොනවා දැක්කා ඒ කියන්නේ සුරා පානේ බොනවා දැක්කා ජන කෝලාහලක් දක්නහ ජනතාවගේ කෑකෝ ගැසීම සතුටෙන් ඉපිල ගිහිලා තියෙන ආහාරය අලු හරි ලස්සන අලුත් වස්ත්‍ර වලින් තැරසිලා නේද හරියට නිකන් අප්‍රේල මාසෙ වගේ හරිද මේ අවුරුදු වල නෙමෙයි මීට අවුරුදු 4කට 5කට විතර වගේ කලින් ඉච්ච කාලේ වගේ හරිද ඊට පස්සේ ඉතින් මොකද කරේ මේ හැමදේම දැක්කා බ්‍රහ්මදත්ත රජුරෝ ඇතුළ නුවර කෝලාල අසා අදතුන් හතක් තේවන දැන් එහෙම මේ පොඩි පොඩි ශබ්ද ටිකක් එනවා සමීපේ සිටිය උන්ට කියනා වූ මොකද කිව්වේ සමීපේ ළඟම අහල පහල ඉන්න අයට කිව්වා පින්වත්නි පින් ඇති අයනි අතලොස් අක්සල් මිනිහක් පමණ මේ සේනාවගෙන උත් තමන්ගේ නුවර වටලාගත් මියාවට කිසි බයක්වත් නැත් පැතිගැන්මක්වත් නැත්තේ හරි කිව්වේ අතලොස් අක්සල් මිනිහක් පමණ සේනාව අරගෙන ඇවිල්ලත් තමන්ගේ නුවර වටලාගත් මියාවට කිසි බයක්වත් පැතිගැන්මක්වත් නැත්තේ කිසි බයකුත් නැහැ කිසි පැතිගැන්මක්වත් නැහැ කිව්වා ඊට පස්සේ ළමයි සන්තෝෂයෙන් යුක්තව පස්වන ප්‍රීතියෙන් පිරා ගිය උන්සේ මොකද කියන්නේ මේ වට කරගෙන ඉන්න හැටියෙත් හරිද කිසියම් බයක් සැකක් නැහැ ඒ විතරක් නෙමෙයි සන්තෝෂයෙන් යුතුව සතුටින් යුක්තව පස්වන ප්‍රීතියෙන් පිරා ගිය උන්සේ අත්වල සම් දෙන්නාව පස්වන ප්‍රීතියෙන් ඕ පස්ව දෑරුම් ප්‍රීති පස්ව දෑරුම් ප්‍රීති කියලා අපිට ප්‍රීති ආකාර පහක් හම්බ වෙනවා ලියා ගන්න පුළුවන් වුණා කුද්දක කණික කුද්දක කණික ඔක්කාන්තික මෙතන ලියන්න ඔක්කාන්තික ඊට පස්සේ එනවා උබ්බේක ඊට පස්සේ එරණ ඊළඟ මම මෙතන නියන්න හරි ඔතන පස්සාරක් වීදීන් කිය මොනවද කුද්දක කනික ඔක්කාන්තික උබ්බේග එරණ එතකොට ප්‍රීති අවස්ථා පහ තමයි ඔය තියෙන්නේ ඉතින් ඔන්න ඔය කියන ප්‍රීතියේ පස්සාකාරයෙන් යුක්තව පිනා ගියවුන්සේ උපරිම රළයට ගියාය වගේ අත්පොල තන් දෙන්නාව අත්පොඩි ගහනවා අඬ ගසන්නාව අඬක් ගසනවා ඒ කියන්නේ අඬ ගහනවා එලසන් දෙන්නාව එලසන් දෙනවා කියලා අපි ඉස්සෙල්ලා කොහොමද සිවුරන් පිමිනවා සිවුරන් හඬ
ගී ගන්නවා, ගීත් කියනවා, බෙර කසනවා, බෙරත් ගහනවා. කොළ කුමන ආචාර්යයක්ද කිය. මේ මොන පුදුමයක්ද කියලා ඇහුවා. මේ මොකද්ද මේ පුදුමේ? මේ මිනිස්සු මරණ බය, මරණ වේදනාවෙන් හරිම දුකට පත්වෙච්ච අවස්ථාවක් වෙන්න පෑ මේක. ඒ වුණාට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද මේ පුදුමේ කියලා දැන් ඔන්න තුරුණි බ්‍රහ්මදත්ත හැදිරු ඇහුවා. ඊට පස්සේ පුතේ එතේ කී රජහට, එහෙම කියපු රජතුමාට චරපුරුෂේ බොරුවක් ගොතාගෙන කියන්නේ. කවුද චරපුරුෂයා? මහරජතුමනි, තුමාගේ චරපුරුෂේ බොරුවක් ගොතලා කියනවා. දිවිය මහන්සේ, මම කිසි කටයුත්තක් නිසා කුරුබිලියෙන් ඇතුළු නුරට වන්නේ සැනකෙළි කියලා නා ජනයන් දැක මම නිකන් පොඩි වැඩකට මොනවා හරි කටයුත්තක් නිසා කිසියම් කාර්යයක් සඳහා මං කුරුබිලියෙන් රහස් දොරටුන් ඇතුළු නුරට ගියා. ඒ ගියපු වෙලාවේ සැඳගිනියේ පීඩා කරන ජනතාව දැකලා මං ඇහුවා, පින්වත්නි, සියලු දඹදිව රජදරුවන් සේනා සහිතව අවු තොපගේ නුවර වටලාගෙන සිටියේදී තොප හැම මෙසේ ප්‍රමාදල උවසානට කාරණාකින් නැයි විතාලෙමි. ඊට පස්සේ අහවල මොකක්ද ඇහුවේ? පින් ඇතියනි, සියලු දඹදිව රජදරුවන් සේනා සහිතව, හරිද, සියලුම රජදරුවන් සේනා සහිතව ඇවිල්ලා නුඹගේ ඔය නුවර, එහෙම නැත්නම් තොපිලාගේ, උඹලාගේ මේ නුවර වටලාගෙන ඉන්නකොට නුඹලා ඇයි මේ විදිහට ප්‍රමාද වෙලා? ප්‍රමාද කියන වචනෙන් අදහස් කරන්නේ මේකට කිසිම කටයුත්තක් සිද්ධ කරන්න නැතුව ඉන්නේ ඇයි කියලා අහලා කාරණා මොකද්ද කියලා මං ඇහුවා. ඒ වෙලාවේ රජතුමනි ඔහුමට කියන්නා වූ, ඒ වෙලාවේ කිව්වා, අපගේ රජුරුවන් කුමාර කල මෙසේ වූ දොලෙක් විය. අපේ රජතුමා පොඩි කාලේ කුමාරයෙක් වෙලා ඉන්න කාලේ මෙන්න මේ වගේ දොලක්, දොලක් කියන්නේ පුතේ දොල දුක්ක් කියලා කියන්නේ, දොල දුක් හැදෙනවා කියලා කියන්නේ බලවත් ආශාවක්. ඒ ආශාව කොහොම හරි සංසිඳුව ගන්න ඕන. හරිද? ඊට පස්සේ කෙසේ දෙයක් කොහොමද කියනවා නම් දස දහසක් යොදුන් දඹදිව රජුන්, දස දහසක් යොදුන් දස දහසක් දඹදිව, යොදුන් දස දහසක් ව්‍යාප්ත වෙලා ගිය දඹදිව රජුන් මුළුල්ල සේනාව පිරිවර සම්පූර්ණයෙන්ම රජවරු සම්පූර්ණයෙන් ඔක්කොම කට්ටිය සේනාව පිරිවරාගෙන આવොත් මා උන් නුවර පිරිවරා සිටි කල සැනකෙළි කිලිමේ දොලක් උපන. බලන්නකො මේ උපක්‍රමය මොකද්ද කියන්නේ. දැන් දඹදිව රජතුමා, කියන්නේ දඹදිව සිටපු සියලුම සේනාව ඇවිල්ලා කවදාහරි දවසක වේදේ රජතුමා රජකම් කරන නුවර රටා අල්ලගෙන ඉන්න වෙලාවේදී, අල්ලගන්න මාන බලන වෙලාවේදී රජතුමාගේ හිතේ ආසාවක් ඇති වුණාලු. ඒ වෙලාවට මේ තැනකලියක් සිද්ධ කරන්න ඕනේ කියලා. හරිද? තැනකලියක් සිද්ධ කරන්න ඕනේ කියලා. දොලක් උපන්න. දොල දුකක් උපන්න. ආසාවක් ආවා. ඒ දොල දැන් මුදුන් දෙමිනේ. ඒ ආසාව, ඒ බලවත් ආසාව දැන් මුදුන් දෙමිනුනා. ඒ කියන්නේ ඉස්තර වුණා. ඉබෙවින් සත් දවසක් තැනකලි කෙළුවයි. ඒ නිසා දවස් 7ක් තිස්සේ තැනකලි කෙළුවයි. කරන්න, ක්‍රීඩා කරන්න. නුවර බෙරලවා තමන් වහන්සේ මාළගයේ මතුමාලේ මාලිගයේ මතුමහලේ අමාත්‍ය මණ්ඩලයේ පිරිවරාහිද මහා සන්තෝෂයෙන් මත්ව ජයපානේ බොන්තේකයි. මොකද කිව්වේ? අර මිනිස් ඔක්කොටම දවස් 7ක් තිස්සේ, දවස් 7ක් යනකම්, හරිද, දවස් 7ක් යනකම් පුතේ සියලුම දෙනාට සැනකෙළි කරන්න කියලා නුවර අනබෙර දාලා යවලා තමන් වහන්සේත් මොකද කළේ? රජමාලිගාවේ තියෙන ඉහළම මාලයට ගිහිල්ලා ඇමති මණ්ඩලයත් එක්ක යාලා පිරිවර යාලා වටේට තියාගෙන මහා සන්තෝෂයෙන් ජයපාණිව නැත්තම් සුරාපානය බොනවා කියලා කිව්වා. මම එබත් අත රජෙකු බොළඳ න්‍යායයි නින්දා කළේදී කීය. මම ඒ කැවුවට පස්සේ කිව්වා රජතුමනි, දැන් යා දැන් පුරණි බ්‍රහ්මදත්ත රජතුමාගේ පැත්තේ කියලා පේන්නත් එපානේ ඈ. ඊට පස්සේ මෙයා මොකද කිව්වා කියන්නේ, අයියෝ මේ මෝඩ රජ කෙනෙක් බලන්නකො, මේ රජතුමාගේ බොළඳකම, මෝඩකම කියලා මං කියාගෙන මේ නින්දා කළ මිනිහ කියලා මං එහෙම කියලා නින්දා කළා ආවෙන්න රජතුමනි කියලා දැන් ඔන්න චෝරණි බ්‍රහ්මදත්ත රජතුමාට දැන් ඔන්න කිව්වා. ඊට පස්සේ බලන්නකො මොකද වෙන්නේ කියලා. බ්‍රහ්මදත්ත රජුරෝ එවස්සසා දණ්ඩෙන් ගසන ලද ආශිර්වාදයක් හෝ මේ දණ්ඩෙන් ගසන ලද ඉරක් අහගන්න පුතේ චූටි උපමාවක් අපිට ඉස්සරහට ඕන වෙනවා. දණ්ඩෙන් ගසන ලද ආශිර්වාදයක් හෝ මේ දණ්ඩෙන් ගසන ලද ආශිර්වාදයක් හෝ මේ ඒක ටිකක් ගහගන්න.
ක්‍රෝධයෙන් දිලිහි කිපුණා හෝ මොකද උනේ බ්‍රහ්මදත්ත රජුව සම්පූර්ණයෙන්ම දණ්ඩෙන් අසනලද දණ්ඩෙන් කියලා කියන්නේ පුතේ ලී කෑල්ලකින් ගහපු ලී කෑල්ලකින් ගුටි කාපු හරිද ලී කෑල්ලකින් ගුටි කාපු ආශිර්වාදයක් කො මේ විෂ සහිත සර්පෙක් වගේ තේරුණා විෂ සහිත සර්පෙක් වගේ ක්‍රෝධයෙන් දිලිහි කිපුණා හෝ දැඩි කෝපයට පත් වෙලා ඔල වහා මේ නුවර ඒ ඒ දිගින් අඟල මැඩ ගස්වා පවුරු දොරටු අටවල වාසල් බලකොට වාදී බිඳ තුනු විතුනු කරමින් වහා නුවරට වැද ගල් පුරාගෙන වොත් කොමඩු බානාසේ මහා ජනයා ඉස්කපා ගනු වේදේ රදු ඉසත් වහාගෙන වෙයි කියන්නේ ඕමද දැන් මල්ල පැනලා යකා නැගලා දැන් බලන්න කොහොමද කිව්වේ කියලා කොල කොල කියන එක මෙතන අදහස් කරන්නේ අපි දා කිව්වා බොලව් කියන අර්ථය වගේ ඒ කියන්නේ කෙනෙකුට ආමන්ත්‍රණය කරන අර්ථයක් වහා මේ නුවර වහාම මේ නුවර ඒ ඒ දිගින් අගල මැඩ හස්වා අගල කඩා බිඳ ගොඩ කර දමා අගල වල කඩා බිඳින්න කිව්වා දියාගලක් තියෙනවනේ ප්‍රාකාරයේ වටේ මේ ප්‍රාකාරයේ වටේ රාජධානි ආරක්ෂාවට ඒ සියල්ල මොකද කරන්නේ කිව්වේ මේවා කරලා බිඳලා දාන පුතේ ගොඩ කරන්න කිව්වා පවුරු දොරටු පවුරු කුවම ගොඩද පුතේ ප්‍රාකාරයට දොරට කුව දොරවල් වලට ඊට පස්සේ අටලු කිව්ව දරුවනේ අටලු අටලු කියන්නේ මොකද අත්තාල වලට අත්තාල වලට වාසල් කිව්ව දරුවනේ ඒ කියන්නේ මේ අත්තාල කියන්නේ දැන් අර දැන් ඔය මේ සාමාන්‍යයෙන් දොරටුව ඉස්සරහෙන් දොරටුව ගාවින් ඉහළට කරලා තියෙන ඒවා තියෙන ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර අත්තාල කියන්නේ සාම ගහ යදරේ වනේ අර මෙන්න මෙහෙම උතකණු වල හදලා තියෙනවා ඔයාලා දැකලා තියෙනවද ඔන්නෝ මේ වහලගා මොනෝදී මොනෝ කණුවතර ඔන්නෝ දිහාදී මේකේ පොඩි පරිසලක් දාලා තිනවා මේ පැත්තකින් මේ කොට නැගි ඔයත් මෙතන තමයි මිනිස්සු ඉන්නේ මේ බලාගෙන මේ හතර පැත්තේ හතර දෙනෙක් ඉන්නවා මේ රත් බලාන එකනේ කිනා මේ රත් බලාන එකනේ කිනා මේ රත් බලාන එකනේ කිනා තුන් රත්පත් බලාන එකනේ කිනා තේරුණා ඉතින් නිසා ඕකට තමයි කිව්වේ අතලෝ කියලා ඒකට ඔන්න අට්ටාරේ ඊට පස්සේ පොතේ වාසල් වාසල් කෝ දරුවනේ මොකද්ද නගරයේ තියෙන ප්‍රධාන දොරටු බලකොට ගුව පුතේ හමුදා කඳවුරු ආදිය බිද ආදිය සුණු විසුණු කළා දා විනාශ කළා දා ආදිය බිද බිද දාලා සුණු විසුණු කරමින් සුණු විනාශ කළා දාලා වහා නුවරට වැද වහාම නුවර ඇතුළට ගිහිල්ලා ගල් පුරාගෙන උත් කරත්ත පුරෝල ගේනවා වගේ කොමඩු බානාසේ මහා ජනයාගේ ඉස් කපා ගනුම මොන බලන්න කොමඩු බානාසේ කොමඩු සමහර ප්‍රතිකට වල ඔකට පත්තක්ක කියලා වචනේ පාවිච්චි කරනවා මොනවද කියන්නේ පත්තක්ක එතකොට සමහර ප්‍රතිකට වල කොමඩු කියන වචනේ ඔකට පාවිච්චි කරනවා හරි එතකොට මේන්න මේ කියන පුතේ කොමඩු ගෙනහල්ලා හරියට නිකන් බිම අතාරින්නේ යම්සේද දැන් කොමඩු බෙරියා දැන් හදිසිය දැන් ඔය පාරවල් වල මේ අපි අනන්තවත් දැකලා තියෙනවනේ ඔය කොමඩු බෙදී එහෙම ඔය ලොරි වල ගිනි එනකොට වැටිලා වාහන වලට යට වෙලා ඒවා නිකන් චප්ප වෙලා ගිහිල්ලා හරිද සම්පූර්ණයෙන්ම සමතලා වෙලා ගිහිල්ලා හරි නිකන් අර ෆෘට් සලාඩ් එකකට නිකන් ජූස් එකක් ඇදුවා වගේ බ්ලෙන්ඩර් කරා වගේ ඒ තරම්ම ක්වලිටි එකට අවිලා තිනවා මේ වාහනවල රෝදවලට මිරිකිලා මිරිකිලා ගිහිල්ලා හරිද අන්න ඒ වගේ කොමඩු බානාසේ මහා ජනයා ඉස්කපා ගනුවා මොකද කියන්නේ කොමඩු වරගෙන පොළවේ ගහනවා වගේ ඒ කියන කොමඩු ගෙඩියක් කරත්තෙන් බාන්නේ යම්සේද මහා ජනයාගේ ඉස්කපා ගනුවා ඒ නිසා මිනිසුන්ගේ ඔළු කපාගෙන 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 යන්න ඕනි කියලා කිව්වා. හරි. පැහැදිලිනේ. ඊට පස්සේ උන බලන්න කො කරන්නද? හරි. ඊට පස්සේ පුතේ වේදේ රජු ඉසත් වහාගෙනමයි කිය. වේදේ රජතුමාගේ ඔළුව කපාගෙන අරගෙන ඉන්න ඕනි කියලා දැන් ඔන්න කිව්වා. ඉබස් සසා බල සම්පන්න යෝධයෝ නොයෙක් ආයුධ ගත් ඇත. ගත් අප ඇතිව
මේ කියපු දේ අහලා බල සම්පන්න යෝධයෝ බලයට පත් වෙච්ච ප්‍රබල යෝධයෝ මොකද කරේ? නොඑක් ආයුධ අතට අරගෙන නුවර ගනුම්මයි නුවර අල්ල ගන්නවාමයි. පවුරු වාසල් සමීපයේදී කියාපු පවුරු ප්‍රාකාර දොරටු ගාවට දැඟොනේ ගියා. ගිහිල්ලා ඉවර වෙලා බෝධිසත්වයන් වහන්සේගේ යෝධයන් විසින් දමන ලද බෝසතාණන් වහන්සේගේ යෝධයන් විසින් දමන ලද කවුද මේ බෝසතාණන් වහන්සේ කියන්නේ? මහෝෂධ පඬිතුමා. හොඳයි පුතේ, මහෝෂධ පඬිතුමා. මහෝෂධ පඬිතුමාගේ යෝධයන් විසින් දමන ලද කලල් රැලි ආදියෙන් මහා විනාශයට පැමිණ කලල් රැලි. කලල් කියනවා මොකටද? කලල් වැලි කියනවා මඩ සහිත වැලි වලට. මඩත් එක්ක තියෙන වැලි තියෙන්නේ. ඔය සාමාන්‍ය අපි අලවල් වලින් හොබ දානකොට මඩත් එක්ක රොම් මඩත් එක්ක තියෙන වැලි තියෙන්නේ. ආදීන් මහා විනාශයට පැමිණ නුවර පිදිනා තබා පෞර සමීපයටත් යානෝහි නැවත යන්නාද? මොකද කරේ? පෞරට සුපිරිම ආරක්ෂාවක් දුන්නා. මොකද දීපු ආරක්ෂාව? බෝධිසත්වයන් වහන්සේගේ යෝධයන් විසින් දමන ලද බෝසතාණන් වහන්සේගේ යෝධය විසින් දැම්ම පුතේ කොහෙටද අර පවුරු සමීපයට යන්න බැරි වෙන්න? මඩ සහිත මඩත් එක්ක තියෙන වැලි දැම්ම මොකටද? මේ ප්‍රාකාරය අසලට යන්න තියෙන ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම දැම්ම. දැන් යන්න බැරි නිසා මොකද කරේ? නැවත යන්නාහ. ආයේ ගියා යන්න. ඉතින් සමහර කෙනෙක් නොනැවත, සමහර කෙනෙක් නැවතුණා. පවුර බිඳුම්මයි වාසි කියා පවුර බිඳින්න ඕනි කොහොම හරි. මේක අතාරින්න හොඳ නැහැ. මේක චූලණි බ්‍රහ්මදත්ත රජතුමාගේ අණක්. ඕම ගිහිල්ලා හරියනවද කියලා නිකන් අර අපි කියන්නේ නිකන් ලොකු කතා කියනවා කියලා අපේ වස්තේ නේද? එතකොට වාසි කියා කියන්නේ පුතේ උර සාරම් දොඩලා කටින් බතල හිටවනයි නේද? ගොඩක් තමයි ඉන්නේ නේද? ඒ වගේ අය එතකොට ඒ කාලෙත් ඉඳලා තියෙනවා. වාසි කියා සාහසිකව සාහසිකව ප්‍රචණ්ඩව සාහසිකව ප්‍රචණ්ඩව ගොස් අගලෑ බටවුනම් අන්තරක්ඛාලවල සිටියෝ. මොකද්ද මේ කියන්නේ? අගල බටවුනම් අගලට බැස්සේ නම් අගලට බැස්සේ නම් අන්තරක්ඛාලවල සිටියෝ. හරිද? අන්තරක්ඛාලවල සිටියෝ කියන්නේ අන්තර අට්ඨාල. අට්ඨාලවල හිටපු අය. අට්ඨාල කියන එක මම ඉතින් මතක් කරන්නේ මේ අන්තර වගේ. ඕවයි හිටපොයි මොකද කරේ බලන්නකෝ. දැන් අරගොල්ලෝ කොහමරි ප්‍රාකාරයේ විඳිනවා කියලා දැන් මේ අගලට බැස්සා. හරිද? බැහැපු අයට මොකද කරේ? ඊ දඬු මුණ කොහොල් තෝමර බෙඩිවාලාදීන් තමා මහා විනාශයේ පමුණුවන්නා. බලන්නකෝ කියපු දේ මොකද්දනේ? ඊ දඬු මූණ ඊතල ලීකඳ උල්කර ලී හෝ යකට පුහුරු. ඊ කියලා පොමනවටද? ඊතල වලට. දඬු කුව මොකටද? ලීකඳ වලට. මූණ කියලා කුව දරුවනේ ලී වලින් හෝ යකට වලින් කරපු කූරු වර්ගයක. ඒ කියන්නේ කූරු කියන්නේ පොඩි ඒවා නෙමෙයි, ටිකක් ඔක්කොල අපි අර ඉස්කෝලේ හවුස් මේට් වලදී හෙල්ල යවන්නේ. අන්න ඒ වගේ යවන එක. හරිද? ඊට පස්සේ පුතේ කිව්වා කොහොල්. කොහොල් කියලා අදහස් කරන්න පුතේ හෙල්ල වැනි තවත් ආයුධයක. හෙල්ල වැනි ආයුධයක්. ඊට පස්සේ ළමයි තෝමර. තෝමර කිව්වා පුතේ එක් පැත්තක උලක් ඇති අනින ආයුධයක්. එක පැත්තක උලක් තියෙනවා. ඒකට කියනවා තවත් නමක් කුන්තායුධ කියලා. මොකද කියන්නේ කුන්තායුධ. ඊට පස්සේ පුතේ ප්‍රවචනයක් තියෙනවා බෙන්ඩිවාලාදීන් දමා. බෙන්ඩිවාලාදීන් කියන්නේ පුතේ අනින ආයුධයක්. ඒ කියන්නේ ඇත්තරම දැන් අර මෙතන අපි කිව්වොත් එහෙම දැන් මෙතන මේ ඉන්න ඉන්නෝනේ. දැන් මේ මෙතනින් තමයි මේගොල්ලෝ යන්නේ. දියාගල මෙහෙම තියෙනවා. මේගොල්ලෝ ඇවිදගෙන ඇවිදගෙන ගිහලා දියාගලට බලනවා. හරිද? දැසට පස්සේ මොකද කරන්නේ මේගොල්ලන්ට? අර ගඟේ ඇතරමං ඉති මිනිස්සුලා වගේ දැන් එහෙට යන්නත් බෑ, මෙහෙට යන්නත් බෑ. සාමාන්‍යයෙන් ඔය දියාගලවල් හදන්නේ දරුවනේ මෙන්න මෙහෙමනේ. ඔයාලා දැකලා තියෙනවා දැන් ඔය ගොඩක් වෙලාවට ඔය වැව් තියෙන පැතිකඩවල් වල එහෙම කුඹුරු වලට වතුර දෙන්න බැවින් ඇලමාර ගහලා තියෙනවා නේද? ඊට පස්සේ ඒ ඇලවල් හදන්නේ කොහොමද? මෙන්න මෙහෙම.
ඕනෝ. ඇයි දැන් ඒකනේ දැන් ඔය පරාක්‍රම සමුද්‍රයෙන් එහෙම වතුර යන ඇල පාරවල් වලට එහෙම වැටෙනවා අනිත් එහෙම ලේසියකට ගොඩ වෙන්න බැරි. ඇයි මේක තියෙන්නේ කොහොමද? මේක තියෙන්නේ මේ මේ V shape එකද? V කියන්නේ වීමත් නෙමෙයි ඉතින් ඒක නැතත් වෙනවා කියලා. V shape එක වෙනවනේ. නේද? එතකොට මේ මේ මැද මේ කොටසත් එක්ක නිසා වතුර ටික යටින් යනවා. මේ දෙකෙන් මොකද කරන්නේ? වතුර පාර තල්ලු කිරීම සඳහා උදව් වෙනවා. මේ මේ තියෙන හැඩේ. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ ඇතුළට බහින මිනිස්සු කොහොම හරි එන්න 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 මෙතනට යනවා මිස. හරිද? මෙතනට යනවා මිස මෙතනින් උඩට එන්න උත්සාහ කරාට එහෙම එන්නත් බෑ. මේ පැත්තට එන්න උත්සාහ කරාට එතනින් එන්නත් බෑ පුතේ. ඒ නිසා මොකද කරන්න? මෙතන ඉන්න අය මොකද කරන්නේ? දෙනවා හොඳ සුපිරි ෂොට් එකක්. හරිද? ඒකට ඊතල එවනවා, දුන්නේ විදිනවා, දිනවාසේ විවිධ අනින ආවුදිර වෙනවා. ඇයි? මෙයාලා ඉන්නේ මේ සීමාව ඇතුළේ විතරයි. එහෙම නැත්නම් ඒකේ බේරෙන්න මොකද කරන්න ඕන? වතුරයට හැංගෙන්න හරි ඕන. එහෙමත් කරන්න බැරුව ඇතිනේ. ඇයි? මෙයාලව පේනවනේ, මෙයාලත් බලන්නේ වතුරයට හැංගිලා ඉන්න නෙමෙයිනේ. මෙයාලත් බලන්නේ මොකද්ද? එක්කෝ මෙතෙන් ඕම් බඩගාන බඩගාන දැන් ඔය පෝසෙක් කරි පොඩි බලපුත්තේ කරි වතුර ගන්නවා එන්න දඟලන දැඟලින්න. අර බේස මේ ගැටි අලී තියාගෙන මාර ගේමක් නෙමෙයි නේද? අන්න ඒ වගේ එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙයාල මොකද කරේ? මේ කොට ඉන්න රාජපුරුෂයෝ මොකද කරේ? මෙයාලට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කර අර පුරසාරන් දොඩාගෙන ආපු අයට. හරි, ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. හරි, බෝධිසත්වයන් වහන්සේගේ යෝධයෝ බ්‍රහ්මදත්තයන්ගේ යෝධනයේ බෝධිසත්වයන් වහන්සේගේ යෝධයෝ බ්‍රහ්මදත්තයන්ගේ යෝධයන බ්‍රහ්මදත්ත රජුවන්ගේ යෝධයින්ට අතින් මෝහණින් උසුළු පෑන් ඔය ප්‍රකාරයෙන් අක්‍රෝෂ පරිභව බෙනමින් ගහට කරන්නාව. බලන්නකො මාර්ගයක් දීලා තියෙනවා. ඇයි? බෝසතාණන් වහන්සේගේ අරහිතපු යෝධයෝ බ්‍රහ්මදත්තයන්ගේ යෝධයින්ට අතින් මෝහණින් අතින් මෝහණින් දිවදි කරනවා, කටහඬ කරනවා, දාතික විස්තරම් ඈ ඊට පස්සේ කොකා පෙන්නනවා, නයා පෙන්නනවා ඈ නේද? එක එක දේවල් දැන් ඔන්න පෙන්නලා මොකද කරේ? අක්‍රෝෂ පරිභව බෙනමි. අක්‍රෝෂ පරිභව බෙනමි. ක්‍රෝධයෙන් නපුරු වචන කියා බැනවද මි? ක්‍රෝධයෙන් නපුරු වචන කියා බැනවද මි? හරිද? ඊට පස්සේ මොකද උනේ? ගහට කරන්නාක. ගහට කරන්නා කියන්නේ ගහට කියලා කියන පුතේ කරදරේට. කරදර කරනවා දැන් හරියට කරදර කරනවා. කාටද? මේගොල්ලන්ට. හරිනේ? ඊට පස්සේ කරදර කරලා මච්ච මාංශ හා කනබොන දෑ හා රාවි ඔඩම්මාදිය පුරාගෙන පිටත සිටිය වුන්ට දික්කොට පුළුගන්වා නැවත තුමුම කන්නාහ. බලන්න ඔය විතරේ. හරිද? මොකද කරන්නේ? මච්ච මාංශ කිව්වේ මස් හා මාළු කනබොන දෑ. කන දේවල් බොන දේවල්. මස් මාළු කනබොන දේවල් රාවි ඔඩම්මාදිය. රාවි කියන පුතේ රාවණ කුඩා භාජන වලට, ඔඩම් කියලා කෝ රාවණ ලොකු භාජන වලට ආදිය පුරාගෙන. ආදිය මොකද කරේ? අර භාජන වලට රා පුරවාගෙන ඇවිදilla පිටියට සිටිය උන්ට දික්කොට. ආ මේ ගන්න. ආ මේ රා ටිකක් බොන්න. මේ මස් කෑල්ලක් ගන්න. මේ දඩ මස් කෑල්ලක් ගන්න. මේ මාළු කෑල්ලක් ගන්න කියලා දෙනවලු අත දික්කල. පුළු ගන්නවා. පුළු ගන්නවා. මොකද කරන්නේ? බලා සිටින්නාට වෙන්න ආශාවක්. ඒ කියන්නේ අපි කියන්නේ පෙරේතකම දෙදි කරනවා. අමේ කඳ තිබුණා නම් කොහොමද? මාළු කෑල්ලක්. මස් කෑල්ලක්. කා ටිකක්. කියලා දැන් ඔන්න ඒ රාජපුරුෂයන්ට පෙරේතකම හිතේ වැඩි කරවීමට. හරිද? පුළු ගන්නවා කියන්නේ ඒකයි. අපි කියනවා ඌජෝ වඩා. ඌජෝ වඩා කියලා වචනේ ඇත්තට ඌජෝ වඩා. හරිද? ඒ කියන්නේ කෑදරකම තව තවත් වර්ධනය කරනවා. දැන් ගෙදර ඉන්න පූසට බල්ලට බත් ටිකක් දෙනකොට මොකද කරන්නේ? කනකොටම දානවා දෙන්න හරන්නේ කියලා. ඈ ඊට පස්සේ යාගේ පිඟානට බින්ති කියලා තියෙන යාගේ පිඟානට දාන්න හදනකොට කොහොමද? බල්ලෝ හැමනම් කාලත් ඉවරයි. දිව දෙපැත්ත හතර දෙපැත්ත ලේව කාගෙන ඉවරයි. ඒ කියන්නේ යා කාලේ ඉවරයි. දෙන්න කලින්ම කාලේ ඉවරයි. ඒ වගේම මොකද කරන්නේ? මෙයාගේ දැන් ඔන්න මේ ආශාවක් ඇති කරවලා ආශාවක් ඇති කරවලා නැවත තුමුම කන්නාහ. නැවත තමම්ම අනවලු.
එයාලට දෙනවා වගේ මොකද ආමේ කියලා ගන්න පුරු ගේමක් දිලා අර කැවිල්ල ගන්න හදනකොට මම අරගෙන අර මොහොතේට පේන හොඳට ඔහොම කරලා කනවා හරිද බොන්නාහ බොන දේවලුත් එහෙමයි මෙසේ සතුරන් කිපෙනසලු ඌ නොයෙක් විකාර කෙරෙමින් පෞරින් ඇතුලේ පදනම මොකද කරේ මේ විදිහට සතුරන්ට සතුරන් කිපෙනසලු සතුරන්ගේ හිතේ කේන්තියක් ඇති වෙන විදිහට නොයෙක් විකාර කෙරෙමින් ඒක විකාරවත් කරලා පෞරින් ඇතුලේ පදනම කියලා කියපු තේ ප්‍රාකාරයේ ඇතුලේ පදනම උන්ට පෙනෙන නියාවෙන් සක්මන් කරන්නාම ඒ කියන්නේ ප්‍රාකාරයේ අස්සේ හරිම ලස්සන කතන්දරයක් සිද්ධ වෙනවා ආහාර පාන වලින් කිසිම අඩුපාඩුවක් නැත කන්න බොන ඕන තරම් දේවල් තිබෙනවා ඒ නිසා ඒක ඇතුලේ හරිම අපූර්ව දෙයක් නිර්මාණයේ වෙලා තියෙනවා කියන එක පෙන්වන්න ඕන නිසා මොකද කරේ මේ ගොඩ ඉතින් හරි ලස්සනට හැඩ වැඩ ඇතිව අලංකාරය ඇතුව දැන් මේ ප්‍රාකාරයට දැන් ඔන්න සක්මන් කරනවා බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ යෝධයෝ උන්ට කිසිවකුත් කොටගත නොහි ගෙඩි බැට කා අත පය හිත නවස පිතු පිට පසු බල්බලා දිවන්නා මොකද වෙලා තියෙන්නේ දැන් මේ දේවල් දිහා බලාගෙන ඉන්න බැරි මේ දේවල් වලට මේ දේවල් වලට මොහොන දීපු හරිද ඒ කියන්නේ අරගොල්ලන්ගේ අරගෙන අටත්තේත්තන් වලට මොහොන දීපු බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ යෝධයෝ ටික උන්නට කිසිවකුත් කොටගත නොහි ඒගොල්ලන්ට කොවම් කරගන්න දෙයක් නැති නිසා හී ගෙඩි බැට කා මොකද වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට හොඳටම සිරුරේ තැන්තැන් වල තැලි තැලි ගෙඩි ගැසෙන විදිහට පහරවල් ලැබුණා දැන් හරිද තැන්තැන් වල පොඩි පොඩි පළු දාන විදිහට දැන් ඔන්න ගුටි බැට පූජාවක් හම්බුණා අතපය හිත නලල අත් දෙකේ කකුල් දෙකේ ඔළුවේ නලලේ ලේ පිට පසු බල බලා දිවන්නා මොකද කරේ ඔළුවේ තියෙන ලේ වැක්කිරණ මේ ලේ ටික ඔහොම පිසදදා පිසදදා දැන් මේගොල්ල දුවන්න පටන් ගත්තා හරිද රජුරුවන් සමීපයට ගොස්සා රජතුමා සමීපයට ගිහිල්ලා රජතුමා ළඟට ගිහිල්ලා දේවයන් වහන්සේ ඉර්ධිමත් කෙනෙකුන් ආකාශයෙන් ගොසින් මදුත් මිනිසුන් විසින් මේ නුවර වදනා තබා සිතන්ටත් බැරියයි කීය මොකද මේ කියන්නේ මොකද මේ කියන්නේ ඉර්ධියක් ඉර්ධි අපි කියන්නේ මේ මේ ඉර්ධි පානවා කියලා අපි කියන්නේ ඉර්ධියක් තියෙන කෙනෙක් ඇරෙන්න හරිද සාමාන්‍ය මිනිස්සුන්ට ගිහිල්ලා මේ නුවර අල්ලගන්න බෑ රජතුමනි. ඒක තමයි මේ යෝධයෝ ඇවිල්ලා කියන්නේ. ඒ නිසා ඉර්ධිමත් කෙනෙකුන් ආකාශයෙන් ගොසින් ඉර්ධියක් තියෙන කෙනෙක් හරිද? ඒ කියන්නේ ඉර්ධි බලයේ ඇති කෙනෙක් ආකාශයෙන් ගිහිල්ලා වදොත් මුත් පිවිසුනොත් මිස ඒක ඇතුළට ගිහිල්ලා පිවිසුනොත් මිස මිනිසුන් විසින් මේ නුවර වදනා තබා මිනිසුන් විසින් මේ නුවර වදනා තබා ඒ කියන්නේ පිවිසීමට තබා සිතන්නටවත් බැරි මිනිසුන් ඉන්න තැන් වලින් යන්න නම් යන්න තියා හිතන්නවත් බැරදුපනි කියලා කිව්වා. ඉබත් අතා රජුරෝ නොසතුරුව රජතුමාට තවත් යකා වෙස්සුනා දැන් මරය නැගලනේ දැන් ඉන්නේ ඈ කීප දවසක් රඳා කීප දවසක් රඳා නුවර ගන්නා උපායක් නොදන්නා වූ කේවට්ටියා විචාල දැන් මොකද කරේ කීප දවසක් දැන් ඔන්න රැඳිලා හිටියා කොහෙද පුතේ රැඳිලා හිටියේ මියුළු නුවර වටේරම දැන් මේගොල්ලෝ ඉන්න හදාගත් ස්ථානවල දැන් ඔන්න දවස් ගාන දැන් ඔන්න රැඳිලා හිටියා මෙහෙම ඉන්න වෙලාවේදී කේවට්ටර කතා කරා ආචාර්යනි නුවර ගන්නා තබා පවුර ළඟට යන්නට සමර්ථ එකද සත්‍යයක් නැති ගුරුතුමනි ඇදුරුතුමනි නුවර අල්ලගන්නවා තියා පවුර ළඟට යන්නවා සමත්කම් තියෙන කිසිම කෙනෙක් එකම සත්‍යයක්වත් මේකේ නෑ කියලා කිව්වා ඊට පස්සේ කුමක් කරමුදයි කීය මොකද කිව්වේ මොනවා කරන්නද කියලා කිව්වා ඉබස් අසා බමුණා කියන්නේ මොකද කිව්වේ ඒ රජතුමාගේ කතන්දරේ ඒ රජතුමාගේ කතාව ඒ භාෂාව ඒ වචනේ අහලා ඉවර වෙලා කියන්නේ කිව්වා වන්නා හමාරජ නුවරට පැන්නම් පිටතින් වන්නේ කීප දවසක් පැන්නවතා ලන්නා පැන් නොලදීන් ක්ලාන්ත ඌවා වූ දොර ඇර පියන්නාක මොකද්ද කිව්වේ
වන්නාහරතුමනි. ඒ කියන්නේ වන්නාහ මහරජ උන්වය වෙන දෙයක් වේවා අමක් නෑ රජතුමනි. අල්ලගන්න බැරුණාට ප්‍රශ්නයක් නෑ රජතුමනි. නුවරට පැන්නම් පිටතින් වන්නේ. හරිද? නුවරට පැංගේන්නේ කොහෙන්ද? බෝට බෝට් එක හරහා මං කියන්නේ පිටින් ලයින් එකක් දාලා ඉදී ඔය කියන විදියට. කීප දවසක් පැන්න අවතාල අන්නා. කීප දවසක්ම නුවර ඇතුළට වතුර ගිනියන ඇලමාරක පද්ධතිය සම්පූර්ණයෙන් වහලා තිබුවොත් එහෙම එතෙන් පැන් නොලදින් කීප දවසක් පැන්න අවතාල අන්නා. පැන් නොලදින් ක්ලාන්ත වූවා වූ දොර හැර පියන්නා. ඊට පස්සේ මොකද වෙන්නේ? වතුර නැතුව හෙම්බත් වෙලා හාමත් වෙලා පිපාසයට පත් වෙලා ඉතාවත් දුකට පත් වෙලා මේගොල්ලෝ හේ නිකන් ඉන්නකොට මොකද වෙන්නේ? අර දොර ලේසියෙන් අරගන්න පුළුවන් කියලා කිව්වා. ඒ විදිහට අපි සිත් වූ පරිද්දෙන් සතුරන්ට කටයුතු කියම්මයි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඊට පස්සේ ඔන්න මේ සතුරන්ට කරන්න ඕනි දේ කළ යුතු දේ කරමු කියලා දැන් ඔන්න දෙන්නත් එක සාකච්ඡා කරා. ඊට පස්සේ ඔන්න මොකද උනේ? කොළ ඒත් උපායකයි. බොළ ඒකත් මරු උපායම්. එතෙන් පටන් පෙන් වද්ද නොදෙන්නා. ඊට පස්සේ මොකද කරේ? ඒ වෙලාව ඉදන් නුවර ඇතුළට වතුර ගෙනියන එක පුතේ සම්පූර්ණයෙන්ම ඔන්න නැ නතර කළා. හරිද? ඒ පවත් බෝධිසත්වයන් වහන්සේගෙන් රජව සමීපයේ සිටි චර පුරුෂේ පතකලියා ඊ දණ්ඩක බැඳ ඇතුළ නුවරට විදපී. කොහොමද වැඩ? මොකද්ද කරේ? එතෙන් ඒ පවත් බෝධිසත්වයන් වහන්සේගේ රජව සමා බෝධිසත්වයන් වහන්සේගේ චර පුරුෂේ විශාල ප්‍රමාණයක් දැන් ඔන්න තූලණී බ්‍රහ්මදත්ත රජතුමා ගාව ගියානේ. එතකොට දෙන්නගේ රහස තූලණී බ්‍රහ්මදත්ත රජතුමාගේ ඒවට්ටගේ රහස අහගෙන හිටපු මහෞතත පඬිතුමාගේ චරපුරුෂයෙක් මොකද කරේ? තග්ගාලරක පතක. පතක කියන්නේ පුතේ අර අද අපි සාමාන්‍යයෙන් දැන් ඔය මේ පරණ පුස්කොළ පොත් තියෙන. එතකොට අන්න ඒ වගේ. ඒ කියන්නේ ඒ කාලේ භාවිතා කරපු කොලයක්. හරිද? එතකොට ඒ කොලේක ලියලා ඊ දණ්ඩක බඳ ඊ දණ්ඩක් කියලා කියන්නේ ඊ තලයේ බඳේ. හරිද? ඊ තලයේ ගත්තොත් එහෙම ඊ තලයේ මෙහෙමනම් ඊ තලයේ මොනවද කියන්නේ? ඒතර ඊ තලයේ බඳේ තමයි මෙන්න මෙහෙම කියලා බැන්නේ. මෙහෙම කියලා වම් කරලා බැන්නා. හරිද? ඊට පස්සේ ළමයි කොහොම බැඳලා ඉවරනාට පස්සේ එකන කඳ කොටසේ ගැට ගහලා ඉවරනාට පස්සේ හරි ඇතුළ නුවරට විදපී. මොකද කරේ? අරක නිකන් මල්ටි බැරල් එක වගේ නැක්කුණ යවුවා කොහෙටද? උඩින් එහා පැත්තේ මියුර නුවර ඇතුළට. ඊට පස්සේ ළමයිනේ බෝධිසත්වයන් වහන්සේද සතුරන් ආ දවස් විධානයක් කරනසේ ඔය අස්තේ බෝසතාණන් වහන්සේ සතු ආපු දවසවල විධානයක් කලකිරීමක් කරලා තිබුණා. මොකද යමෙක් ඊ දණ්ඩක බැඳ විද පී පතක් දුරුවේ වී නම් වහාගෙන උත් මට දෙවයි වදාළ තේක. ඒ කාලේ මොකද කිව්වේ? බැරි වෙලා හරි ඊ දණ්ඩක ඊ තලයක බඳ කොටසේ බැඳපු විද පී පතක් දුරුවේ වී නම් වහාගෙන උත් මට දෙවයි වදාළ තේක. ඊ තලයක බඳ කොටසේ බැඳලා තිබිච්ච ලියලා නැද කොලයක්. මේක බැඳලා තිබුණොත් එහෙම අන්න ඒක මට ගෙන දෙන්න කියලා කිව්වා. එබැවින් එක් පුරුෂයෙක් ඒ පත ගෙන උද්දීන. මොකද කරේ? ඒ පත එහෙම නැත්නම් ඒ ලියුම ඒ කොලය එමුණ බෝසතාණන් වහන්සේට දැන් ඔන්න ගෙවුම් දුන්න අර බෝසතාණන් වහන්සේගේ අනකිරීම පත කිදෙන එක. ස්වාමි දරුවානෝ ඒ බව දැන. ස්වාමි දරුවානෝ ඒ බව දැන. මේ කේවට්ට මහල්ලා ස්වාමි දරුවානෝ කියන්නේ කවුද මෙතන? අපේ බෝසතාණන් වහන්සේ. මේක දැනගෙන මේ කේවට්ට මහල්ලා ඇතුළු අත්නාව ජඩයෝ මා තවම බහෝසුත පඬිත් බවනෝ දන්නවන් නැසිකා. මොකද කිව්වේ? මේ කේවට්ට මහල්ලා මේ වයසට කියන්නේ කේවට්ට මහල්ලා ඇතුළු ඉවත් එක ඉන්න අඥාන ජඩයෝ මෝඩහා පහත් ගති ඇති අය. මෝඩහා පහත් ගති ඇති අය තවමත්මා තාමත් කියලා කියන්නේ තාමත් මා මහෞෂධ පඬිතුයා කියලා දන්නේ නැහැ. සිතා සැටරියන් උණ දණ්ඩක් ගෙන්වා. මා ලස්සන කතාවක් මේ. හොඳේ සැටරියන් උණ දණ්ඩක් ගෙන්වා.
රියන් 60ක් කුස. හරිද? රියන් 60ක් කුස රියනක් කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ඒ කාලේ මැනීම සඳහා භාවිත කරපු එකතරා මිනුම් ක්‍රමයක්. හරි. ඊට පස්සේ මොකද කරේ? රියන් 60ක් කුස උර දණ්ඩක් ගෙනහල්ලා සරියේ දෙකට කොට පලා. හරි මැදින් දෙකට පළව මේක. හරිද? හරි මැදින් දෙකට පළලා ඇතුළ පිට ගැට හරවා. ඇතුලේ ඇතුලේ තියෙනවන උණලිය ගැට පිටක් තියෙනවා. මේ දෙපැත්තෙම ගැට ටික ඔක්කොම හරවලා සුද්ධ කරලා නැවත එක්කොට තබා සමින් නැත. මොකද කරේ? මේ දෙක එකට එකතු කරලා හමකින් වෙලුවා. ඒ කියන්නේ හමින් මේ හමක් අරගෙන ගැට දැම්මා. වසා බඳවා බඳලා පිට මෙටි ගාවා. පිට බඳවා පිට මැටි ගාවා. මොකද කරේ? අරක බඳලා ඉවරලා සම්පූර්ණයෙන් පුතේ වටේට මැටි ගාලා තපස්වීන් ලවා හිමාලයෙන් ගෙන්වෝ. ආ තපස්වීන් තපසුන් ලවා තාපසයන් ලවා හිමාලයෙන් හිමාලයේ ඉන්දියාවේ හිමාලයේ පර්වතයේ හිමාලයේ වනාන්තරයේ එහෙන් ගෙන්වපු මැටි හා ඇඹුල බිදු එහෙන් ගෙනාපු විශේෂිත මැටි වර්ගයකුයි ඇඹුල බිදු. ඇඹුල කො මොනවද? මොනවද තමයි ඇඹුල බිදු කියන්නේ? නෙළුම් මැට. ඔව් ඕළු ඇට. මොනවද? ඕළු ඇට වලට. හරි. ඊට පස්සේ මොකද කරේ? මේ ඇට ටික පුතේ ඇඹුල බිදු ගෙන පොකුණ අත දියෙහි බිදුවට රෝපණය කරවා. දැන් මේක ගහලා මොකද කරේ? පොකුණ අසර දියේ බිජුවට රෝපණය කරවා මැටි පිට උණ දණ්ඩ සිටුවා ඇතුලේ පැම් පුරවාලුසේ. අර අරක පොකුණ ගාවට ගිහිල්ලා උල ගහලා ඕක අසර අර මේ කියන මැටි එක එහෙම දාලා ඕළු වැට් එකක් දාලා දැන් මේක ඇතුලට වතුරක් පුරවලා මොකද කරේ? දැන් මේක තියලා තිබුණා. එක රැයිම පැලේ නැගී උණ දණ්ඩ මුදුනින් රියනක් පමණ වඩා මලෙක් පිපී සිටියේ. මොකද උනේ? දැන් සාමාන්‍යයෙන් සිදුවෙන්න පුළුවන් දෙයක් නෙමෙයි සිද්ධ වුනේ. ඒ බෝසතාණන් වහන්සේගේ ආචාරණේ දැන් මෙතන ජාතක කතා කරලා ඉදිරිපත් කරන්න ඇතරම. හරි. ඒකට පුතේ අර එදා හිටවපු දවසේම රැ මොකද උනේ? එළි වෙනකොටම මහා විශාල නෙළුම් මලක් නෙළුම් දණ්ඩක් උඩට ගිහිල්ලා නෙළුම් මලක් සෝරි මේ ඕළු මලක් පිපිලා තිබුණා. ඒ අභිමතාර්ථ සාධක වූ චින්තා මාණික්යක් බඳු වූ බලාපොරොත්තු ඉටු කර දෙන්නා වූ චින්තා මාණික්යක් බඳු වූ සිතූ පැතු ඉටු කර දෙන මැණිකක්. අභිමතාර්ථ සාධකය කියලා කියන්නේ මොකද්ද? හිතේ තියෙන දේ එහෙම නැත්නම් බලාපොරොත්තුෙන් ඉන්න දේවල් ඉෂ්ට කරලා දෙන චින්තා මාණික්යක් බඳු වූ. ඔය දිව්‍ය ලෝකේ තියෙනවනේ කවුද සා දිව්‍ය ලෝකේ? කවුද මේ සක්‍ර දේවේන්ද්‍රයා ගාව? සිතු මිනි කියලා මැනික් ගලා. හරි. එතකොට සිතු මිනි කියන මැනික් ගල ගාවට ගිහිල්ලා අපි ඉල්ලන්නේ මොනවද? ඕන දෙයක් දෙනවා. අපි ඒකට දිව්‍ය ලෝක යන්න ඕනේ කියලා කියන්නේ. හරිද? එතකොට ඒ වගේ හරියට නිකන් සිතු මිනි මැනික් ගලක් වගේ. එහෙම නැත්නම් චින්තා මාණික්යක් බඳු මාගේ ස්වාමිදර වූ බෝධිසත්වයන් වහන්සේ මාගේ ස්වාමිදර වූ මාගේ ස්වාමීන් වහන්සේ කියන එකෙන් අදහස් කරන්නේ මාගේ ස්වාමීන් වහන්සේ වූ يعني මාගේ ගුරුවරයා වෙච්ච. එහෙම නැත්නම් මාගේ බාරකාරය මාගේ ප්‍රධානිය වෙච්ච. බෝධිසත්වයන් වහන්සේ ඒ මල් දඬු මුලින් උදුරුවා. ඒ මල පිපිච්ච දඬ මොකද කරන්නේ? මුලින්ම ගැලෙව්වා. ගලවල ඉවර වෙලා මේ බ්‍රහ්මදත්ත රජුරුණට දෙවයි තමන් වහන්සේගේ පුරුෂයාට දුන්නා. මොකද කරේ? මේක ගිහිල්ලා දෙනවකු බ්‍රහ්මදත්ත රජතුමාට කියලා තමන්ගේ පුරුෂයන් ගත්තේ එහෙම යව්වා. ඔව් ඇඹුල දණ්ඩ වලල්ලේලා කොළ බ්‍රහ්මදත්තයන්ගේ පුරුෂයන් සයින් නොමිය තෙල මල කඩා හිස පැලඳගෙන ඇඹුල දඬු හොයාගෙන බඩ පුරහා කහ පියවයි පවුරින් පිටත දමාලුව. මොකද කරේ? බලන්න කොහරි ලස්සන දෙයක් කරනවා පුතේ. දැන් මේක අරගෙන ගිහිල්ලා බ්‍රහ්මදත්ත රජුන්ට දෙන්න කියලා මහෝසත පඬිතුමාගේ පුරුෂයන්ට තමයි දැන් දුන්නේ. හරිද? දුන්නට පස්සේ ඔහු ඇඹුල ඒගොල්ල මොකද කරේ? ඇඹුල දණ්ඩ වලල් ලේලා ඕළු මලේ නටුව කොටස වලල්ලක්සේ රවුමට උතා.
අපි වතුරදාන හෝස් එක උතන්නේ නේද? වතුරදාන හෝස් එක උතන්නේ. අන්න ඒ වගේ මේක උතලා කොළ බොලව් බ්‍රහ්මදත්තයන්ගේ පුරුෂයෙනි, බ්‍රහ්මදත්ත රජතුමාගේ සේනාවෙනි. සයින් නොමිය, සයින් නොමිය, බරගින්න මැරෙන්න එපා. තෙල මල කඩා, තෙල මල කඩා, තෙල අර නැත්තං ඔය තෙල මල, ඒකට අර මල නැත්තං ඔය මල කඩා කරලා දාලා හිස පැලඳගෙන ඔළුවේ පැලඳගෙන ඇඹුල දරු උයාගෙන ඕහළු දණ්ඩ උයාගෙන, හරිද? ඕහළු දණ්ඩ උයාගෙන බඩ පුරා කාපියවයි පවුරින් පිටතට මාළු හොද්දට බඩ පිරෙන්න කාපාලා කියලා මොකද කරේ? අර ටික එළියට වීසි ගල්ලා, සෝරි, වීසි ගල්ලා දැම්ම පුතේ. හරි, ඊට පස්සේ හරි, දැන් වෙලාව ඕමින්න හරි. එතකොට පුතේ ඊට පස්සේ යහපැත්තේ තේදේ ගොලොස්සන පිටුවේ දැන් අපි කිව්වේ අරගොල්ලෝ අර විදිහට කෙවට්ට සහ චෝලණී බ්‍රහ්මදත්ත රජතුමා මුලින්ම යොදපු උපාය අසාර්ථක කරන්න පහොසත පරිතුමා හරි ලස්සන උපක්‍රමයක් ඉදිරිපත් කළා. එතකොට ඔන්න අපෙන් ප්‍රශ්නයක් අහනවානේ, මේ උපාය කෞශල්‍ය හේතු වේදේ රාජ ආරක්ෂාව වතා විතර ඔන්න වගේ කරුණු පිටම අපිට ඔබට කතා කරන්න තියෙන නිසා ඔයාලට පුළුවන් විතර දැනට වටපිටි මාක් එකක් දාගත්තට කමක් නැහැ. එතන හරියට මුද්‍රු තේන්න එන්න ඕන කොහොමද කියලා අපි පාඩම කතා කරලා වුණාට පස්සේ අවධානය යොමු කරනවා. හරි, අපි යන් එහෙනම් පාඩමට. 8 බෝධිසත්වයන් වහන්සේගෙන්ම සිටි කල්පුරුෂයෙක් හැරගෙන රජුවන් සමීපයට ගොස්. 8 එයද? එයද කියන්නේ මොකද්ද? අර දණ්ඩ, ඕළු දණ්ඩ. බෝධිසත්වයන් වහන්සේගෙන්ම සිටි, බෝසතාණන් වහන්සේගෙන්ම සිටි කල්පුරුෂයෙක් අරගෙන රජුරු ගාවට ගිහිලා බැලුව මැනව දේවයන් බැලුව මැනව දෙවියන් වහන්සේ මෙබඳු ඇඹුළු මලක් හා මේසා දිග ඇඹුළු දණ්ඩක් දුටු විරෝධය නැදයි කිය. ඊට පස්සේ ඇහුවා, බලන්නකෝ දෙවියන් වහන්සේ, මේ තරම් විශාල මලක් තියෙන, මේසා විශාල විදිහට දිගින් තියෙන ඕළු මලකින් යුක්ත මේ ඕළු දණ්ඩ දුටු විරෝධය නැති, කවදාවත් මම නම් දැකලා නැහැ, කවදාවත් දැකලා නැහැ. රජව බැන මැන බලවයි කී හේයි, බලනු මැනවි කියපු නිසා, බලන්න කියපු නිසා තරපුරුෂයා මනන්නේ සැතරියන් දඬ අසූරයන් කොට මැන පිළිය. මොකද කිව්වේ? ආ එහෙනම් මැනව බලන්නකෝ කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේ අර මොකද මේ දැන් මේ තරපුරුෂයා කාගේද? මහසර පරිතුමාගේ. ඒ නිසා මොකද මේ එක දෙක කරා. ඒ කියන්නේ 60 රියන් දිග මේ දඬ පුතේ රියන් 80ක් දිගයි කියලා ඔන්න දැන් මෙයා කිව්වා. අසෝරියන් කොට මැනපිය රියන් 80ක් තියනවා කියලා දැන් ඔන්න මැන්න. මේ කෙසේ වූ තැනක ඇති වීදයි කීයේ? මේක කොහෙද හැදුනේ, මොන වගේ තැනකද මේක හැදුනේ කීයේ? නහපු හින්දා ඉන්ම එකෙක් රජව කටින් බස උදුරා ගත්තා තේ බොරුවක් වතාගෙන කියන්නේ. එතනින්ම එකෙක් රජතුමාගේ කටින්ම වචනේ අල්ලගත්තා වගේ, හරිද? අවශ්‍ය වචනේ රජතුමාගේ කටින්ම අල්ලගත්තා වගේ බොරුවක් ගොතාගෙන කියන්නේ. බොරුවක් ගොතා දැන් ඔන්න කියනවා, මම එක් දවසක් රාටිකක් බී පියනු කැමැතිව කුරු බිලියෙන් ඇතුළු නුවරට වන්නේ. රජතුමනි, මම එක දවසක් රාටිකක් බොන්න ඕනි කියලා හිතලා කුරු බිලියෙන් රහස් දොරටුවෙන් ඇතුළු නුවරට මං ඔන්නේ කරවසක් ගියා. නුවර වාසීන් දිය කෙලිනා මහ පොකුණක් දිතිනේ. නුවර වැසියෝ දිය කෙලිනා, දිය ක්‍රීඩා කරන මහා විශාල පොකුණක් මන් දැක්ක රජතුමනි. බොහෝ මිනිස්සු ඔරු අගුළු ආදී ඉනගෙන ඔරු අගුළු ඔරු හා ඔරු දෙකක් එකතු කොට තනු යාත්‍රා. ඔගොල්ලෝ දැකලා තියෙන ඔරු දෙකක් කඳන් ඔරු දෙකක් එකට එකතු කරලා ලෑලි ගාලා හදලා තියෙනවා, නැත්නම් මැදට පොළු දෙකක් දාලා ඒ දෙක උඩ ගමන් කරනවා. එහෙම ඔරු තියෙනවා. දැන් නම් අඩුයි ඉතින්. ඒ නිසා ඒවයේ අගුළු ආදී වාඩි වෙලා මල් කඩා දිය කියලා ඇවිදිනාම ඒ නිසා ඒව යන ගම මොකද කරන්නේ? අර මල් කර කඩා දිය ක්‍රීඩාවේ කියදෙනෝ. මේ වූ කලි ඒ පොකුණේ ගොඩ අස පිපි මලක සැටිය. රජතුමනි, මේ මල නම් මේ වූ කලි මේක නම් ඒ පොකුණේ ගොඩ, ඒ පොකුණේ ගොඩ අයිනේ අස පිපි මලක සැටිය. කද කිව්වේ? ගොඩ බිම් තීරුව අයිනේ පිපිච්ච මලක් මේක.
ගොඩබිම හයිනේ පිපිච්ච මලක් කියලා කිව්වා. ඊට පස්සේ ඉඳින් ගැඹුරු තැනක පිපි මලක් වීනම් රියන් වීනම් සියක් රියනට වඩා ඇත්තේ වේදේ කිය. රජතුමනි මේක මේ විලේ ගැඹුරුම තැනක පිපුණා නම් එහෙම මේක රියන් 100ක් විතර දිගට තියෙනවනේ කියලා දැන් කොහොමද කිව්වා. ඒ අසා ඒක අහලා ආචාරීනි පැන්නවතා මේ නුවර ගනුම්මයි නොසිතව ඒ තොපගේ උපායක් නොවේ කිය. මොකක්ද කිව්වේ? අයියෝ ඇදලතුමනි ඈ මේ වතුර නවත්තර මේ නුවර අල්ල ගන්න අපිට බෑ. ඒ නිකන් එහෙම හිතන්නවත් එපා. ඒ තොපගේ ඔබගේ උපායක් නොවේ කිය. ඒක ඔබතුමාට ඔබතුමා ඉදිරිපත් කරපු ඒ කියන්නේ ඒක හරියන උපායක් නෙමෙයි කියලා දැන් ඔන්න චෝරණී බ්‍රහ්මදත්ත රජතුමා කේවට්ටාචාරීන්ට කිව්වා. හරිද? ඊට පස්සේ තමයි එසේ කල දේවයන් වහන්ස මේ විට මෙවිත මා සිතෝ දේ ඊටාම යහපත නුවරට වීසාල නම් පිටදීම වන්නේ කිව්වා. එහෙනම් රජතුමනි මෙවිත මා සිතෝ දේ ඊටාම යහපත. එහෙනම් මට මෙන්න මේ වෙලාවේ දැන් හිතුණා සුපිරිම අදහසක්. දැන් කවුද කියන්නේ? හේවත්ත නුවරට වීසාල නම් පිටදීම වන්නේ නුවර ඇතුළට. හරිද? කියන්නේ නුවරට නුවර ඇතුළට වී හාල් මේ හැම දෙයක්ම අරගෙන යන්නේ රජතුමනි පිටින්. ඒ වී තාල් වැද්ද නොදෙන්න. ඒ නිසා අපි වී හාල් ඇතුළට ගෙනියන්න එහෙම නැත්නම් ගේන්න ඉඩ නොතියමු කියලා කිව්වා. බතින් පීඩිත වූ මිනිස්සුයෝ දොර හැර පියන්නා. ඒ නිසා ආහාර වලින් බත් වලින් පීඩිත වූ ඛණ්ඩ නැතුව ලත වෙන මිනිස්සු දොර හැර පියන්නා. අනේ දොර හැරගෙන මොකද කරන්නේ? එළියට එනවා අනිවාර්යෙන්ම. එවිට අල්ලාගෙන කැමැත්තක් කරන් මේ කිය. ඒ නිසා එතකොට අපිට අල්ලාගෙන අපිට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ මන්ත්‍රණයත් පළමු පරිද්දෙන්ම පතකින් දැන ඒ සාකච්ඡාවත් අර මුලින්ම වගේ ඊතල කතාවෙන් දැනගෙන මේ නිවට වූ කේවට්ටියා මා නුවණැති නියාම නොදන්නව නැහැ කියා. මේ නිවට ඒ කියන්නේ නිවට කෙනකින් අදහස් කරන්න පුතේ පහත් ගති තියෙන පුද්ගලයා. මිනිසෙකුට කන්න බොන්න තරම් නැති කරන එක මහා විශාල පාපයක් නේ. ඒ කියන්නේ පාපේ පැත්තකින් දිවුවත් ඒක මහා මහා කැතම වැඩක් නෙනේ. කෙනෙකුට කන එකක් කන්න තියෙන අවස්ථාව නැති කළා දානවා කියන්නේ. ඒ නිසා ඒක මහා නිවට නියාලු වැඩක්. ඊට පස්සේ කිව්වා මා නුවණැති නියාව නොදන්නාව නේ කියා. මාගේ ප්‍රඥා බල මහිමේ හරියට මියා අවබෝධ කරගෙන නැහැ. අනුප්‍රාකාරයයි කියන ලද පදනම් මුදුනේ කලල් අතුරුවා. අනුප්‍රාකාර මහා පවුරු ශක්තිමත් වීම සඳහා ඇතුළතින් ඇති කුඩා පවුරු. ඒ කියන්නේ දැන් අපි බිත්ති බඳින කලින් පුතේ මේ ෆවුන්ඩේෂන් එකක් දානවනේ, අත්තිවාරමක් දානවනේ. ඒකට ඒ අත්තිවාරම ටිකක් උඩට උස්සල පොළොව මට්ටමේ උඩට උස්සල තමයි බිත්තිය බඳින්නේ. ඒ වගේ මේ මහා ප්‍රාකාරයේ ආරක්ෂා වෙන ඇතුළු නුවර පැත්තෙන් තවත් පොඩි පොඩි දැමි ටිකක් නැගලා තියෙනවා. ඒකට තමයි කියන්නේ අනුප්‍රාකාර කියලා. ඊට පස්සේ ළමයිනේ මේ අනුප්‍රාකාරවල මුදුනේ කලල් අතුරුවා. කලල් ඉස්සලා අපි කිව්වා මොකද්ද? මඩ අතුරුවලා ඊ පිටවි ඉස්වාලු සේක. ඊ පිට ඒ මත වි ඉස්වාලු සේක. වි ඉස්සා අපි කියන්නේ වපුරනවා කියලා. අන්න එහෙම දෙයක් කරා. බෝධිසත්වයන්ගේ අභිප්‍රාය නම් සිද්ධ වන්නේ බෝසතාණන් වහන්සේගේ බලාපොරොත්තු ඒ විදිහටම දැන් ඉට වෙනවලු. එබැවින් එක රැයින් පෑල නැගී සත්‍යදුන් මියුළු නුවර වටා පවුරු මුදුනින් ඉතා නිල්වලා සමූහයක්සේ අති නීල රෑ පෙනෙන්නට වන. මොකද උනේ? එක රාත්‍රියකින් ඒ හින්දා එක රාත්‍රියකින් දැන් බෝසතාණන් වහන්සේගේ ප්‍රාර්ථනාවනේ. බෝසතාණන් වහන්සේගේනේ. ඒ නිසා මොකද උනේ? පෑල නැගිලා හරිද? ඇවිල්ලා සත්‍යදුන් මියුළු නුවර වටා පවුරු මුදුනින්. එතකොට මේ මොකද්ද මේ ප්‍රාකාරයේ වටේටම දැන් මේව ඉස්සා මඩ දාලා. ඒ නිසා මොකද උනේ? මුළු යොදුන් හතක් වටේටම තියෙන මේ ප්‍රාකාරයේ උඩින් දැන් ඔන්න මොකද උනේ? ගොයම් හැදිලා ගොයම් ගස් හැදිලා නිල් වලා සමූහයක්සේ නිල් වලාකුළු සමූහයක් වගේ පුතේ නිල් පාට කියලා විතින් අදහස් කරන්නේ කොළ පාට කියන එක. වලාකුළු රාසියක් වගේ අපි නීලව පෙනෙන්නට වෙනවා. ඒ නිසා දැඩිම දැඩි කොළ පාටට හොඳම කොළ පාටින් දැන් මේ එක ආයක් ඉදිරියට පේන්න පටන් ගත්තා. ඒ දුටු රජුරෝ
මාරු මුදුනේ ඉතා නිල අර මේ පෙනෙන්නේ කිම් දැයි සිටිය වුන් විචාල කිව්ව අර මොනවද අර මෙච්චර දවසක් අපි දැක්කේ නැහැ නේද පවුරුඩ කොළ පාටට මොනවද අර තියෙන්නේ කියලා දැන් ඔහොම ඇහුවා විචාල ඇසුවා ජර පුරුෂයෙක් කියන්නේ ඈ රජතුමාගේ කියන්නේ මේ බහතුත් පරිතුමාගේ ජර පුරුෂයෙක් පණිවිඩ කියන්න ආපු හොරෙන් ඉන්න රාජපුරුෂය කිව්වා දේවයන් වහන්ස ගෝවියාපුත් මහෝසත පඬිතුයා ගෝවියාගේ පුත්‍රයෙක් වෙච්ච මහෝසත පඬිතුයා තමා ප්‍රඥා බලයෙන් මතුවන්නා වූ බයදන තමාගේ ප්‍රඥාවේ බලයෙන් ඉස්සරහට වෙන්න තියෙන බය එහෙම නැත්නම් ඉස්සරහට වෙන්න තියෙන දේවල් නිසා බිය දැනගෙන තමාගේ විධාන වැටෙන්නා වූ මේ ජනපදයේ වී ටිකක් ඇයි තිබී දැයි එක හෙලා ගෙන්වාගෙන මේසා මහත් නුවර හැම දිනාගේ කොටු ගෙවල් පුරවා බලන්නකො කියන කතාව මොකද කියන්නේ තමාගේ අනට යටත් වන්නා වූ මේ ජනපදයේ මේ ජනපදය කියලා කියන්නේ මේ මියුළු නුවර ඇතුලේ වී ටිකක් ඇයි වී ටිකක්වත් කොතනක හෝ තිබුණා නම් යැයි එක හෙලා ගෙන්වාගෙන ඒ සියල්ලම ගෙන්වාගෙන පැහැදිලිද කියන එක නුවර ඇතුලේ කොහේ හරි වී තියෙනවා නම් තැන් තැන් වල ඒ ටික ඔක්කොම එකට එක්කාසු කළේ කියන්නේ වැඩිපුර තියෙන වී කියන අදහස මෙතන කියන්නේ හොඳේ වැඩිපුර තියනවා කියන වී ටික අරගෙන ඇවිල්ලා ගෙන්වාගෙන මේසා මහත් නුවර හැම දෙනාගේ මෙපමණ විශාල වූ මහත් නුවර හැම දෙනාගේ මේ නුවර හැම දෙනාගේම කොටු ගෙවල් පුරවා ගබඩා ආදිය කොටු ගෙවල් කෝස්ටාගාර කියලා කියනවා පුතේ එතකොට කෝස්ටාගාර ඒ වගේම ගෙවල් ආදිය පුරවලා ඉතිරි වී පවුර පිටහා වීතියේ ඒ ඒ ස්ථානයේ මොකද කරේ ඉතුරු වෙච්ච වීති කොක්කෝම අර පවුරේ තැන් තැන් වල දාලා ඒ විතරක් නෙමෙයි වීතියේ වීදී කියලා අපි කියන්නේ ජන මම්මාවත්වල ඒවයේ දාලා ඒ තැන් තැන් වල ලවාපි ඒ ස්ථානයේ හා ලවාපි ඒ ස්ථාන වල දැම්මා ඒ වීතා මුලුල් අවුවේ බියලි වැත්තේ දෙනි පැලනගී ගොයම්ම ගියේ ඒ නිසා වැඩිපුරයි කියලා වීසි කරපු වීතික මොකද උනේ අවුවට වේලිලා වැස්සට තෙමිලා සම්පූර්ණ මේවා ගොයම් බවට පරිවර්තනය වුණා මම එක් දවසක් කටයුත්තක් මිනිස් කුරුබිලියෙන් ඇතුළු නුවරට වන්නේ පවුර අතේ තුබු වියෙන් වී ටිකක් කරගෙන හරිද මම එක දවසක් රජතුමනි මේ රහස් දොරටුවෙන් ඇතුළු නුවරට ගියා ඇතුළු නුවරට ගිය වෙලාවේ අතේ තුබු පවුර අතේ තිබු පවුර අසල තිබිච්ච වියෙන් වී ටිකක් කරගෙන මොකද කියන්නේ ඒ ළඟ තිබිච්ච වී ටිකක් අරගෙන ඉවර වෙලා කොළ දැන් මේගොල්ලන්ට ආමන්ත්‍රණය කරන කොළ බොලව ඉතා යහපත් වීයක ඉස්මිමි යා වීතියක ගමා පීමි ඒ දැක එතන සිටි ජනයෝ මහ වේසන්නාහු දැන් මෙයා මොකද කරේ පාකාරයේ ගාවට ගිහිල්ලා ශාමේ සුපිරි වීතිකන් මෙන්න මේ අපරාධ මේවා මේ තැන් තැන් වල වීසි කළා දාලා තියෙනවා මේ ටික මේ වපුරවත් දාන්නකෝ කියලා මම වීසි කරාලු හරිද ළමයි ඊට පස්සේ ඒ දැක එතන සිටි ජනියෝ මහ වේසන්නා වූ ඊට පස්සේ මොකද උනේ එතන හිටපු ජනතාව යාව වෙහෙසට පත් කරා කොහොමද බාන වෙහෙසට පත් කරේ ඊටාම බඩසා සැටිය අයියෝ හොද්දටම බඩකින් පිණුමක් තියෙන හොඳටම බඩකින් පිණුමක් තියෙන ඔයාලට ජනත්තේ වීනම් තිලින් පොදියක් පටපැන්නන ගොස් පැහැර පියා පිටගෙන බඩ පුරා කා නොමියයි කිය මොකද කිව්වේ ඔයාට ඕනි නම් ඔයාට අවශ්‍ය නම් කැමති නම් තිලින් පොදියක් කොට බැඳගෙන ඕයන් පොට්ටනියම් බැඳගෙන මොනවද පුතේ ඕයන් කියන එකෙන් අදහස් කරන්නේ මෙතන මොනවද ඕයන් කියලා කියන්නේ අන්න හරි අර වීවලින් ටික පොට්ටනිය පාර්සලය බැඳගෙන පැහැර පියා කියන්නේ කොටාගෙන ඉස්සර කොටාගෙන නිකන්නේ අද වගේ මෝල් නැහැනේ කොටා පියාගෙන කියන කොටවයි වෙලා බඩ පුරා කන්න නොමියයි කීය බඩ පුරා හොඳට බඩ පිරෙන්න කාලා අනේ මැරෙන්න නැතුව හොඳින් ජීවත් වෙන්න කියලා කිව්වා ඒ වීමා ඇල්ලූ තේ ඉතා නපුරුයි මම ලැජ්ජාවට පැමිණියේ කීය අනේ මම ඒ ඇල්ලූ එක හොඳ නැති නිසා මොකද උනේ මම අල්ලපු මොඩකම කියලා හිතාගෙන මම ලැජ්ජාවෙන් ආය ආවරජතුමනි ඒ අසාරද කේවත්යාට කියන්නේ ඒක අහපු රජතුමා කේවත්ට කතා කරලා කියනවා
වී නවතා මේ නුවර ගතම කාගේ ඒ උපායක් නොවේ. හැර ප්‍රියවයි කීය. රජතුමාට දැන් තවත් තවත් ආරූඪ ආවේශ වුණා. හරිද? මොකද කිව්වේ? වී නවතා මේ වටේට කතා කළොත් වී නවතා මේ නුවර ගතන එක මේ ඇතුළට හාල් වී ගිනිනේක නවත්තලා මේ නුවර අල්ල ගන්න බැහැ අපිට. කාගේ ඒ උපායක් නොවේ. ඒ නිසා මේකත් ඔබතුමාගේ මහ ලොකු උපායක් නෙමෙයි. හැර ප්‍රියවයි හැරලා දාන අතහැරලා දාන කිසිම තේරුමක් නැහැ කිසිම තේරුමක් නැහැ කියලා දැන් ඔන්න කිව්වා ඊට පස්සේ බලන්නකෝ වෙච්ච දේ දැන් අකාරින්නේ නැහැ දැන් කේවට්ට එයි දැන් කේවට්ට කියලා කියන්නේ ඇත්තම රජතුමාට ලොකු ශක්තියක් වෙන උත්සාහ කරන කෙනෙක් නේ දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වනේ කතාව ආරම්භයේදී පුතේ මතකයිනේ කේවට්ට ආචාර්යනේ දැන් මේක හීනයක් විදිහට දැක්කේ කොළියම් වේලාවේ මේ රාත්‍රි කියන්නේ රාත්‍රී කාලේ තමගේ නිදර කාමරය තුළ ඉද්දි මේ සමස්ත දඹදිවටම සමගේ රජතුමා අගරජ කරොත් මම කවුද වෙන්නේ මම අග්‍ර පුරෝහිත බවට පත් වෙනවා ඒ නිසා මේ හීනය ඒ බලයට තියෙන ලෝභීත්වය ඒ බල ලෝභීකම කේවට් එකේ චරිතය තුලින් ඩිංගක්වත් ඈත් වෙලා තිබුණේ නැහැ ඒ නිසා එක උපක්‍රමයක් අසාර්ථක වෙනකොට ව්‍යර්ථ වෙනකොට එයා තවත් උපක්‍රමයක් කියලා දෙනවා එයාගේ බලාපොරොත්තු වුණේ මේ ලොණුවල අල්ලා ගැනීම නෙමෙයි සමස්ත රාජධානි සියල්ලම අග්‍ර පුරෝහිත වීමේ බලවත් ආශාව බලවත් පෙරේතකම කෑදරකම තමයි මෙයාගේ හිත තුළ ඇත්තටම පළපැදියම් වෙලා තැන්පත් වෙලා තිබිලා තිබුණේ. ඒක තමයි මෙතන කියන්නේ. හරි. අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. දේවයන් වහන්ස නොසිතා වදාළ මැන. දේවයන් වහන්ස දැන් රජතුමාට කියනවා නොසිතා වදාළ මැන. හිතන්නකෝ කියන්න එපා. කල්පනා කරන්නකෝ කියන්න එපා. අනෙක් බලවත් මාගේ උපායක් ඇති. රජතුමනි මට තියෙනවා තවත් බලවත් එක් උපායක්. ඕක අතහැරලා දැමු. නුවර ඇතුලේ වලක් නැති එයින් වලක් කියන්නේ මොකද තමයි වලක් කියන්නේ බොහොම හොඳයි පුතේ මොකද කැලයක් නුවර ඇතුලේ කැලයක් නැති නිසා දර නම් පිටතින් ගෙනමුත් නොහැක්කේ දර පිටතින් විතරයි ගේන්න පුළුවන් මේ ඒ නිසා එළියෙන් ගේන්න බැරුණොත් ඇතුළට දර ගේන්න නම් බෑ රජතුමනි කියලා කිව්වා දර නවතාලා නුවර අරගෙන මේ කීයේ මොකද කිව්වේ ඒ නිසා දර කියන එක නවත්තර දාලා අපි කොහොම හරි නුවර අල්ලගමු කියලා දැන් උනේ කිව්වා. ඒ මන්ත්‍රණයත් පෙර පරිද්දෙන්ම දැන වදාරා පවුරු පිටින් ඒ මන්ත්‍රණයත් ඒ සාකච්ඡාවත් අර විදිහටම අර ඊතලේ කතාවෙම දැනගෙන පවුරු පිටින් දීහා ගොයම් හා හරහා පිටතට පෙනෙන න්‍යායෙන් මොකද කරේ පවුරු පිටින් දීහා ගොයම් හා හරහා පිටතට පෙනෙන න්‍යායෙන් දර වැක් කරවා පීඩේක. ආ පවුරු පිටින් ප්‍රාකාරවලට පිටින් විහා ගොයම් හා හරවා ඒ කියන්නේ මොකද්ද පිටතර පේන විදිහට හරවා හරවලා තිබිච්ච දේවල් ඔක්කොම අනිත් පැත්තට හරවලා පිටතර පේන න්‍යාවෙන් ඒ කියන්නේ අර ගොයන් ටික ඔක්කොම පිටතර පේන විදිහට දරවැස් කරවා පිසේක ආ දර ගොඩවා ගැහුව දැන් තැන් තැන්වල පෞරේ උන් මිනිස්සයෝ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ යෝධේනට සිනාසී වෙහෙසන්නා වූ පෞර උඩ හෙට මෙහෙට තරපුරුෂ සේවාවේ ඉදිච්ච වේදේ රජතුමාගේ පුරුෂයෝ රාජපුරුෂයෝ මොකද කරේ අනේ අර චූර්ණී බ්‍රහ්මදත්ත රජතුමාගෙන් රජතුමාගේ යෝධයන්ට සිනාස විසී ඒගොල්ලන්ව වෙහෙසවට පත් කරනවා පොළ බොලව දර නැතිව පිටක නොහි තයින් පීඩිතව නොහිද අයියෝ දර නැතුව උයාගෙන කන්න බෑනේ ඒ නිසා තයින් පීඩිතව නොහිද බඩගින්නේ ඉන්නේ නැතුව නැති කෙනෙක් උළු කැන්වත් ආදිය විස කව බොයි කියමි මොකද කියන්නේ නැති කෙනෙක් නැති කෙනෙක් නැති කෙනෙක්මයි උළු කැන්වත් ආදිය විස කව මේ බඩකිනේ ඉන්නේ නැතුව උළු කැන්වත් ආදිය කැඳ කැඳ කියන එක පුතේ කැඳ ආදිය විස උයාගෙන කව කන්න ගුවා බොව බොන්න කිව්වා කියමින් එල ඇරගන්වයි මහත් දරකණන් ඇඟට දමා ලන්නහ මොකද කරේ මේ මහ විශාල දරකුත්ටි අරගෙන ප්‍රාකාරයෙන් පල්ලෙහැට තල්ලු කරා මේ දරකට අරගෙන මේවා පළලා ලිපවල් හදලා පත්තු කරලා අනේ ඇඳ දෙකක්වත් හදාගෙන බොන්න බඩගින්නේ ඔහොම වේලි වේලි ඉන්න එපා ලක්ෂ ගානක සේනාවක් නේ කොහොමද මේ ගොල්ලන්ට කන්න දෙන්න ගියා ඉතල බලන්නකෝ දැන් ඔයාලගේ ගෙදරට අවුරුද්දට අපි හිටමුකෝ නෑදෑ 20ක් ආවත් එකපාර කොහොමද ඔයාලගේ ගෙදර කුසියේ උද්දේ ඕක ගන්නවා
ඒක කපනවා නේද? ඔච්චර වැරදි එකක් තියෙනවද? ඈ නේද? එතකොට 1 ලක්ෂ ගානකට වේල් තුනක් කන්න දෙනවා කියන්නේ මොනතරම් ඒක අභියෝගයක්ද? ඒ නිසා ඒක ලොකු ලොකු දෙයක් ඇත්තරම කිව්වොත්. ඒ නිසා අපි ওই කතාවත් එක්ක දරකනම් මොකද කරේ? අරගෙන ඉවරලා අරගොල්ලන්ගේ ඇඟට දැම්මා. ඇඟට දැම්මට පස්සේ සමහරු ඒ වැදගෙන තැලි තැලි මහත් දුකට දුක්ට පැමිණෙන්නාහ. මොකද උනේ? ඒ නිසා ඒව වැඩි ලැඟේ වැඩිලා තැලි 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 තැලිමයි මහත් දුකට පැමිණුණා. මහත් වේදනාවට පත් වුණා. රජ්ජුරුව දර රාශිය පෙනෙන්නා දැක තෙලකෙමෙක් දැයි විචාල. චූරණී බ්‍රහ්මදත්ත රජ්ජුරුව එක දවසක් ප්‍රාකාරයේ දිහා බලනකොට දැක්ක නිකන් මහ විශාල තත්ත්ව සංකීර්ණ ගොඩනැගිලි හැදලා වගේ ඔහොම උඩට කුට්ටි ගහලා තියෙනවා. ඊට පස්සේ ඒක මම චූරණී බ්‍රහ්මදත්ත රජ්ජුරුව ඇහුවා තෙලකෙමෙක්ද? ඒ කුමක්ද? විචාල ඇසුවා. එතනද සිටි චරපුරුෂයන්ගෙන් එකෙක්. එතනත් හිටියා. මහරජාට වඩිතුමාගේ චරපුරුෂේ කිව්වා ඇයි මහරජා නොදන්නාසේද? ගොවියාපොත් මහෞසලයා මතුවන්නා වූ බයදන වලදරක් තිබීද? එක හෙලා අද්දාගෙන වුත් මොකද කිව්වේ? ගොවියාගේ පුත්‍රයා දැන් මේ සිරිවඩ්ඩර කියලා මේ සිටුවරේ එහෙම නැත්නම් එයා ගොවියෙක්. එයාගේ එයා තමයි පුතේ තාත්තා. මහෞසල වඩිතුමාගේ තාත්තා කවුද? සිරිවඩ්ඩන කියලා පුත්‍රයෙක්. එතකොට ඒ නිසා කියනවා සිරිවඩ්ඩනගේ පුතා එහෙම නැත්නම් ගොවියාගේ පුතා කියලා. ඒ නිසා මේ ගොවියාගේ පොතේ කිච්ච මහවසත පඬිතුමා අනාගතයේදී මතු අනාගතයේදී වන්නා වූ බය දැනගෙන වලදරක් තිබීද? කැලේක දර තිබුණේ කොතවකද? කැලාවේ තිබෙනවා නම් යම් තරමක් දර. එක හෙලා අද්දාගෙන වුත් සියල්ලම අද්දවා ගත පාත්‍රවල දාලා නුවර ගෙයක් 50 පෑල දොරවල් පුරවාලා. මොකද කරේ? නුවර ගෙයක් 50. නුවර ගෙයක් ගෙයක් පාසා. ගෙයක් ගෙයක් ගානෙම පෑල දොරවල් පුරවාලා. පෑල දොරවල්. ගෙවල් වල පිටු පස පැත්ත. පිළිකන්න පැත්ත කියලා වචනකුත් පාවිච්චි කරනවා. පිළිකන්න. පිළිවෙල බඳින පැත්ත නිසා. ගෙවල් විතරා රෙදිවැලවල් බඳින්නේ නැහැ. ඒ නිසා රෙදිවැල බඳින්නේ පිටිපස්සේ. ඒ නිසා පිළිවෙල බඳින පැත්තට කියනවා ඉස්සර පිළිකන්න පැත්ත කියලා. හරිද? ඉදිරිපස පිටිපස. එතකොට ඔය පිටිපසෙත් මොකද කරේ? සම්පූර්ණයෙන් පුතේ දොරවල් පුරාලා ඉතිරි වෙන දර පවුරු පිට රැස් කරවා පීයේ කියේ. එතකොට කැලේ තියෙන දර ටික ඔක්කොම අරගෙන ඇවිල්ලා නගරයේ තියෙන සෑම ගියක් ගියක් ගානෙම පිළිකන්න පැත්තේ එහෙම නැත්නම් පෑල දොර පැත්තේ දර ටික ගෙදරට අවශ්‍ය ප්‍රමාණය ඕන තරම් ගොඩ ගහලා ඉතුරු වෙච්ච එක මොකද කරේ? ප්‍රාකාරුටට දාලා තියෙනවා. අවශ්‍ය වුණොත් ගන්න කියලා හිතාගෙන ආර්මේ දර ටික තමයි රජතුමනිව පේන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ගමන් දැක්කොත් මොකද මේ බලන්නකො. එයා ප්‍රා කේවට යාර මේ නුවර දරනවතාලා අරගන්න නොපිව මේ නුවර කවදාවත් දර ටික අරගෙන නම් දර ටික නවත්තර නම් මේ නුවර අල්ලගන්න බෑ. තාගේ ඒත් උපායක් නෙමෙයි. ඒ නිසා මේකත් මේ ඔබතුමාගේ මහාලක උපායක් නෙමෙයි කියලා කිව්වා. ඇර පියවයි කීය. ඒ නිසා මොකද කිව්වේ? මේකෙන් මේක තෙරපියවයි කියන අපහැරලා දාන්න කියලා කිව්වා. අපහැරලා දාන්න කියලා කිව්වා. ඉත ඇවිලි යවන්නා වූ ඩිවටු කේවට්ටයා කියන්නේ මොකද කරේ? ඉත ඇවිලි යවන්නා වූ ශාප කරන්නා වූ දැඩි ලෙස ශාප කරන්නා වූ නිවට වූ කේවට්ටයා කියන්නේ පහත් ගතිය කේවට්ටාචාරීන් කියන්නේ මහරජ නොසිතා වදාළ මැනව. රජතුමනි වැඩි ඉතන් දෙපා ඔබ ඉතන්නතු කියන්න දෙපා ඔය මාගේ බලවත් අනේ උපායක් ඇතේ බලන්නකෝ. මේ ඇත්තම වෙන මනුස්සෙක් නම් මේක මේ පුරෝහිත කම මමල දාලා යනවනේ ළමයි නේද? ඇයි ඔච්චරම ලැජ්ජාවට පත් වෙන්නේ? ඕනම දෙයක ඉවරයක් තියෙන හැබැයි මේ මනුස්සය මොකදලා තියෙන්නේ? හැම වෙලේම ලැජ්ජාවට පත් වෙනවා. ඉතින් දැන් අපි පැහැදිලිවම දන්නවා මහවත්ත පඬිතුමාටත් කලින් තෝරණේ බක්මදත්ත රජතුමාට කලින් අඩුම තරමේ උම්මගටට කතා කරුවටත් කලින් දැන් අපිට තේරෙනවා ඉස්සරහට මොන වගේ අතිරුතාවයකට හේවට්ට පත් වේවි කියලා. ඒ නිසා හැරෙනකොටම අපි දන්නවා හේවට්ට ලැජ්ජාවට පත් වෙන සිදුවීම තමයි මෙතන වෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ බලන්න එතකොට රජකයා මොනතරම් අපූර්වවට මේක භාෂාව අතුරෝලා ඔහුගේ චරිතයේ පමණක් මෙතන හැලුවට කොට්ට ලක් කළ තියෙනවාද කියලා හේවට්ටයා කියනවලු
මාගේ බලවත් අනෙක් උපායක් ඇත හැකි රජතුමනි මාගේ තවත් උපායක් තියෙනවා හොඳේ දෙල්ලමක් කියන එකෙන් දෙපා ඒ අසා ඒක අහපු ආචාරීනි උපාය නම් තමා කින්ද අනේ ඔබතුමාගේ උපාය නම් මොකක්ද ඈ උපාය නම් ඔබතුමාගේ උපාය කියන්නේ කුමක්ද මේසා මහතෝ තොපගේ උපායකින් වැඩකුත් නිමාවකුත් දුට දැ නැති අයියෝ මෙච්චර වෙලා ඔබතුමාගේ ඔය මහලොකු උපායවල වලින් වැඩකුත් නැහැ සිදුවිච්ච දේකුත් නැහැ අවසානිකුත් නැහැ වැඩකුත් නැහැ නිමාවකුත් නැහැ දැකපු දේකුත් නැහැ හරිද මේ නුවර වේදේ රජු අල්ලා ගන්න පිළිවෙල ඒ නිසා මේ වේදේ රජතුමා මේ මෙලු නුවර වේදේ රජතුමා අල්ලා ගන්න බෑ ඒක මහා බොරු වැඩක් එබැවින් අපගේ නුවරට යන්නේ ඒ නිසා මොකද කරන්නේ අපි මේ තියෙන දේවල් ඔක්කොම එකතු කරගෙන අපි වේදේ මේ අපේ උතුරු පංචාල නුවරට උත්තර පංචාල නුවරට අනේ යමු කියලා කිව්වා පැහැදිලිනේ එතකොට මොකද වෙන්නේ අන්න එතනින් තූරණී බ්‍රහ්මදත්ත රජතුමාගේ මානසිකත්වයේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා මොකක් නිසාද අඥාන නිවට හේවත්තාචාරින්ගේ අඥාන වූ ක්‍රියා ප්‍රතිපදේ නිසා පුතේ යාගේ මහාලුක උපායවල නිසා හැම වෙලෙම සිද්ධ වෙන්නේ මොකද්ද මහෞෂධ පඬිතුමා අතින් මේ 100ක් ඇති දරුවන් ඇතුළු 18 අක්ෂෞහිණියක් සේනාව සියල්ලම හැල්ලුවට ලක් වීමම පමණයි තේරුණා නේද ඒ නිසා පුතේ ඔතනින් සිද්ධ වුණේ මොකද්ද ඇත්තටම ධර්ම යුද්ධයේ තෙක් මේ කොටසේදී සිදුවෙන්නේ මොකද්ද එතකොට සම්පූර්ණයෙන්ම කෙවර්තාකාරයෙන් හැලුවට ලක්වි මාවසර වඩතුමාගේ ප්‍රඥාවේ බල මහිමේ වැඩිපුර ඉක්මතු වෙනකොට කෙවර්තාකාරින්ගේ මෝඩකම අඥානකම සම්පූර්ණයෙන්ම නිවටකම හොඳින් ප්‍රදර්ශනය වෙනවා හරි එතකොට එහෙනම් ඔතනින් දැන් අත්පොත වහන්න ඔයාලට පොන්ති මතක් කිරීමක් කරන්න තියෙන පුතේ අදට එහෙනම් අපි සමුගමු එහෙනම් අපි ඊළඟ දවසේ හමු එහෙනම් හැමදෙයක්ම සුබ දවසක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරන එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න එහෙනම් ආයුබෝවන් පුරේ සුබ රාත්‍රියක් හැමෝටම ආයුබෝවන් හරි පුතේ ආයුබෝවන් ආයුබෝවන් පුතේ නස්තරනයි සුන්දරනයි